අයිබෝන් සුබෝ දැස්නක්. ඉතින් අද මේ අපි සඳුදා විදින්න උදෑසන ආරම්භ කරනවා. සඳුදා සාමාන්‍යයෙන් අර වෙනදා ආරම්භ කරන විදින්න උදෑසනට වැඩිය අපි කවුරු අපේ විදින්න උදෑසන තුල ඉන්න අපි හැමෝමත් ඒ වගේම ආදරණීය ඔබත් ඒ දවස ආරම්භ කරන්නේ වෙනදට වඩා සතුටකින්. මොකද හේතුව වසර 18කට පස්සේ ඔන්න ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කරන ආදරණීය ක්‍රීඩාලෝලි ජාතියක් විදිහට අපිට ගොඩාක් සතුට වෙන්නට පුළුවන් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි 2014 වර්ෂයේ 2020 ලෝක කුසලානේ ඊයේ අපේ වීරයින් සිංහයින් දිනාගන්නට හැකියාවක් ලැබුණේ. ඒ දිනාගත් අය ලෝක කුසලානේ. ඉතින් මම හිතනවා වසර 18කට පස්සේ අපිට මේ ලෝක කුසලානයක් අපේ රටට ගෙනෙන්නට ඒ අය මහා විශාල පෙරලියක් කරා, මහා විශාල කැපවීමක් කරා. ඉතින් මේ කොහොම වුණත් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කරන අපි හැමෝම සතුටු වෙනවා. ප්‍රීතිය සමරනවා. ඉතින් ඒ නිසා විඳින උදෑසන තුල අපි මේ කාරණා මතක් කරා. දැන් ඔබ දන්නවා සඳ විඳින උදෑසන තුල අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ගොඩක් කාරණා පිළිබඳව, විශේෂයෙන් ඔබේ ජීවිතයට වැදගත් වෙන මාතෘකා තෝරාගෙන කතා බහ කරනවා. විශේෂයෙන්ම සඳුද දවසේ අපි තෝරාගෙන තියෙන්නේ ඔබ දන්නවා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය කරන කරුණු කාරණා කතා බහ කරන්න. තානියත් ඉන්න හැබැයි මම ඉන්නේ අයියේ මැච් එක බලලා නිදිමතෙන්ද දන්නේ නැහැ ඉන්නේ. නෑ නෑ එහෙම නෑ. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔබටත් විඳින උදෑසන ආරම්භන හැම කෙනෙකුටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඊයේ තමයි දවස නේද? හොඳම දවස. පුංචි රටක් නමුත් ජාත්‍යන්තරය තුළ බබලවන්න හොඳ අවස්ථාවක් ලැබුණා. මම හිතන අරරුවන් කෝගේ අවුරුදු 18කට පස්සේ ලෝක කුසලානේ අපි දිනා ගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ සතුටත් එක්ක ඒ ප්‍රීතියත් එක්ක අද දවසේ අපි වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔබත් එහෙම වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් බක් මාසෙ උදා වෙලා තින්න වැඩ කටයුතු බොහෝමයක් ඔබට ඇති. මොකද මේ සතියන අනිවාර්යෙන් ගෘහණියන්ට ගෙදර ඉන්න කාන්තාවන්ට බොහෝම කාර්යබහුල දවස සතියක්. මොකද සඳුද දවස ලබන සඳ දවසේ අලුත් අවුරුද්දත් උදා වෙන නිසා. ඉතින් හැම දෙයකටම කලින් ඔබේ නිරෝගීකම ගැන හිතන නිසා අපි අද දවසෙත් නිරෝගීමත්කම ගැන හිම නැත්තම් නිරෝගීකම ගැන කතා කරන්න සූදානම්. විශේෂයෙන් අද දවස තවත් වැදගත් දවසක් වෙනවා. ඒක ලෝක සෞඛ්‍ය දිනේ දිලා තියෙනෙත් අද දවසට අප්‍රේල් මාසේ 7 වෙනිදාට. ඉතින් ඒ දවසේම ඔබේ නිරෝගීකමට වැදගත් වෙන බොහෝ කරුණු කාරණා කතා බහ කරන්න අපි සූදානම්ින් ඉන්නවා. පහුගිය සතියේ ඔබට මතක නම් අපි කතා බහ කළා මේ කශේරුකාව. එහෙම නැත්නම් මේ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවෙනා වූ රෝගීමය තත්ත්වයන් නේ නැත්නම් රෝගාබාධ පිළිබඳව කතා බහ කළා. ඉතින් ඒකේ තවත් කතා බහ කරන්න අපිට පුංචි කොටසක් ඉතුරුලා තියෙනවා. ඊට අමතරව අස්ති භග්න, එහෙම නැත්නම් අස්ති බිඳ වැටීම, අස්ති කැඩීම් මේ දැයි ගැනත් කතා බහ කරන්නට අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා. වින්දනය උදෑසන තුලදී මැදිරියට කැඳවගෙන ආවේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ කොළඹ ජාතික රෝහලේ රුක්ෂාන් සූර්යාරච්චි වෛද්‍යතුමන්. ආයුබෝවන් සුබ උදෑසනක් වෛද්‍යතුමනි. අපි රුක්ෂාන් වෛද්‍යතුමන් වගේම බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙන් මේ කරුණු කාරණා ගැන කතා කරද්දී රුවනුත් සූදානමින් ඉන්නවා. දේශීය වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඒ ගැන කතා බහ කරන්න අපේ වේද මහත්මයාත් එක්ක. ඔව් අද දවසේ අපි සුපුරුදු පරිදි ආරාධනා කරා දේශීය පාරම්පරික වෛද්‍ය රණසිංහ බණ්ඩාර වෛද්‍ය මහත්මයාට. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබට. ඔද මම හිතනවා මේ කතා බහ ආරම්භ කරන්නට අපි ආරම්භ කරන්න සූදානම්. නම් ආරම්භ කරන්නේ අපි මේ පැත්තේ නෙමෙයි, එහා පැත්තට ගිහින්. මොකද තානියා සූදානම් ඉන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයත් එක්ක මේ කශේරුකා ආශ්‍රිතව රෝග තත්ත්වයන්, කොන්ද ආශ්‍රිත රෝග තත්ත්වයන් මොනවද ඒ අපි පසුගිය සතියේ කතා කරපු ඒ සාකච්ඡාවේ තවත් දිගුවක් විදිහට ඒ සාකච්ඡාව පවත්වාගෙන යන්නට අවන්න අවස්ථාව තියෙනවා. ඔවුරුවන් අපි මේ වෛද්‍යතුමනි කතා කරමු. අපි පහුගිය සතියේ අපි බොහෝ දේ පිළිබඳව කතා කළා. විශේෂයෙන් මෙහිදී මතක් කරගත්තොත් කොන්දේ ඇතිවෙනා වූ බොහෝ ආබාධ හිම නැත්තම් වේදනා වලට මූලිකම හේතුව ඇවිල්ලා දෛනික ජීවිතයේදී අපි කරන්නා වූ රාජකාරි, හිම නැත්තම් අපේ තියෙනා වූ වැරදි පිළිවෙත්, එහෙම නැත්නම් වැරදි චරිත රටාවන් නිසා තමයි බොහෝ කොන්දේ ආබාධ ඇති වෙන්නේ. ඒකෙදි කොන්ද කෙලින් තබා ගැනීමේ වැදගත්කම ගැන ඔබතුමන් බොහොම පැහැදිලි කරා පහුගිය සතියේදී. ඉතින් අද දවසේ අපිට කතා බහ කරන්න ඉතිරලා තියෙනවා වෛද්‍යතුමනි, අපි මේ කොන්දේ ඇතිවෙනා වූ ආබාධ පිළිබඳව කතා කරද්දී කොන්දේ පැතිකුදය සහ උපදේදී ඇතිවෙන විකෘති භාවයන් සහ ඒවට මොනවද තියෙන ප්‍රතිකාර ගැනත් පහුගිය සතියේ කතා කළා. අපිට බැරි වුණ තැනක් තමයි වෛද්‍යතුමනි කොන්දේ ඇතිවෙන ගැටිති, එහෙම නැත්නම් ගෙඩි, එහෙම නැත්නම් ඔය පිළිකාමේ තත්ත්වයන් පිළිබඳව අපිට කතා බහ කරන්න බැරි වුණා. ඒ නිසාවෙම ඔබතුමන්ට අවස්ථාව ලබා දෙනවා අපි මේ කශේරුකාව, එහෙම නැත්නම් කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවෙනා වූ මේවා ගැටිතිස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෙඩි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ පිළිකාමේ තත්ත්වයන් කොහොමද අපි හඳුනාගන්නේ කියන කාරණේ ගැන කතා කරමු. දැන් ඇත්තම කියනවා නම් දැන් කොඳු නාට්‍ය ගත්තාම ඒකේ කශේරුකා තියෙනවා, ඒක මැදින් යන සුෂුම්නාව තියෙනවා. එතකොට අර්බුදයක් එන්න පුළුවන් ඒක අස්ති, ඒක තමයි හුඟක් වෙලාවට එන එක. එහෙම නැත්නම් අර සුෂුම්නාව එන්න පුළුවන්. දැන් බොහෝ වෙලාවට අපිට දකින්න හම්බ වෙන්නේ 6 දශකයේ නැත්නම් 7 දශකයේ වගේ එනකොට වෙන තැන්වල හැදෙන පිළිකාවල පැතිරීමක් වෙනවා, සමහර පිළිකාවල කොන්දට.
ඒවට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් පියුරු පිළිකා තයිරොයිඩ් ග්‍රන්ථි කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකා වකුගඩු වල ඇති වෙන පිළිකා ඊළඟට දැන් ඔය ප්‍රොස්ටේට් ග්‍රන්ථි ආශ්‍රිත ඇති වෙන පිළිකා සහ මේ පෙනහළු වල පිළිකා ওই පහ බොහෝ වෙලාවට ඒ කියන්නේ මුල අවස්ථාවේදී නෙවෙයි පහු වෙලා අස්ති වලට යනවා කොන්දට විතර නෙවෙයි අනිත් අස්ති වලටත් යනවා ප්‍රොස්ටේට් ග්‍රන්ථි කොන්ද ආශ්‍රිතවම තියෙන නිසා කොන්දේ සමහර වෙලාවට කොන්ද කැක්කුමකින් තමයි ආරම්භ වෙන්නේ ඒ කියන්නේ රෝගියා දැනගන්නේ ප්‍රොස්ටේට් ග්‍රන්ථි පිළිකාවක් තියෙනවද කියන එකට මුගක් හැම විටම නෙවෙයි බොහොම අවසනාවන්ත තත්ත්වයක ඒ වෙනකොට සැහෙන පැතිරිලා ඒ විදියට දැන් එතකොට දැන් මුලින්ම දැන් අපිට කියන්න බෑ අවුරුදු ගාණක් තිබුණු කොන්ද කැක්කුමක් පිළිකාවක් නිසා වුණයි කියලා. මොකද හේතුව පිළිකාවක් නිසා එච්චර කලක් මිනිහෙක් ජීවත් වෙන්නේ නැති නිසා. ඒක කැක්කුම ඇති වෙලා ක්‍රමක්‍රමයෙන් වේදනාව වැඩි වේගෙන යන වේදනාවක්. අර ඉංග්‍රීසි කියනවා ප්‍රෝග්‍රෙසිව් ඒක. අදට වඩා සුමානකට වඩා අද දවසේ වැඩි. එහෙම එහෙම වේගෙන් වැඩි වේගෙන යනවා. ඒ අතර ස්නායු වල දුර්වලතා මතුවෙන්න පුළුවන්. ඒක එහෙම එනකොට හරි පරිස්සම් වෙන්න ඕන. දැන් දිගට තියෙන කැක්කුමකට වඩා ඒ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන වේදනාවක් තියෙනකොට ඉතාම පරිස්සම් වෙන්න ඕනේ. ඒකට දැන් ওই වේදනාව ගැන කතා කරද්දී තිබුණේ ඒ වේදනාව ඇති වෙන සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරන අතරතුරේ ඒකට යම්කිසි හානියක් ඒ ස්ථානෙට යම්කිසි වේදනාවක් දැනෙන විදිහ වැඩක් කළොත්ද නැත්නම් සාමාන්‍යයෙන් කොහොම හිටියත් වේදනාව දැනෙනවද ওই වගේ තත්ත්වයකදී? ඒක වැදගත්ද? දැන් හුඟක් වෙලාවට පටක ආශ්‍රිතව, බද්ධනීය ආශ්‍රිතව, මාංශපේශී ආශ්‍රිතව වේදනාවල් ඇති වෙන්නේ මහන්සි වුණාම, වැඩ කරාම, බර ඉස්සුවම. නමුත් මේකෙදී පිළිකාව කියන එක අස්ති කාගෙන යන දෙයක් නේ පිළිකාවක් කියන්නේ. එතකොට ඒක නිකන් ඉන්නකොටත් ඒ කියන්නේ ඇට් රෙස්ට් කියලා කියන්නේ සාමාන්‍ය හිටියත් වේදනාවක් ඇති වෙනවා. රාත්‍රියේදී නිදා යන නැති තත්යකට පත් වෙන්න පුළුවන්. ඔව්. දැන් වෛද්‍යතුමනි ওই වේදනාව හැරුණාම වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවාද? සාමාන්‍යයෙන් අස්ති ආශ්‍රිතව ඇති වෙන්නා වූ එහෙම නැත්නම් මේ කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇති වෙන්නා වූ පිළිකාමේ තත්යන් වලදී. එතකොට අර දැන් මුලදී කිව්වා වගේ දැන් මේ පිළිකාවට හේතු වෙච්ච දැන් ඒක දෙවෙනියට පැතිරිච්ච පිළිකාවක් නම් මම කියන්නේ ඒ මුල් අවයවයේ ඇති පිළිකාව නිසා ඇති වෙන රෝග ලක්ෂණ ඇති වෙන පුළුවන් පෙනහල්ලා නම් කැස්සක් තයිරොයිඩ් ග්‍රන්ථි එක නම් ගිලින්න අමාරුවක් එහෙම සමහරලට ඇති වෙන්න පුළුවන් ප්‍රොස්ටේට් ග්‍රන්ථි නම් මුත්‍ර පහ කරන පහ කිරීමේ අමාරුවක් සහ විදල මුත්‍ර යන්න ඇති තත්ත්වයක් එන්න පුළුවන් එයා මේ කිඩ්නි එක මේ වකුගඩුවේ නම් වේදනාව නොදැනි මුත්‍රාත්සක ලේපිට වීම මොකද වේදනාව දැනී වෙන හුඟක් වෙලාවට ඒක ගල් නිසා වෙන්නේ වේදනාව නැදිනේ එක පේන්ලස් හිමැටියුරියා කියන එක තමයි ටිකක් භයානක දේ. දැන් වෛද්‍යතුමනි ඔබතුමන් කියපු කාරණාවක් තමයි වෙනත් ස්ථානයක එක්කෝ වකුගඩුව ආශ්‍රිතව හන්දතම් පෙනහළු ආශ්‍රිතව එහෙම නැත්නම් පියුර ආශ්‍රිතව ඇතිවෙනා වූ පිළිකාමේ තත්ත්වයක් හේතුවෙන් තමයි කොඳුවැට පෙළට මේ විදිහේ පිළිකාමේ තත්ත්වයක් මම කිව්වා 60 60 60 70 වගේ වෙන වයසක අයගේ තරුණ අයගේ සමහර වෙලාවට වේදනාවක් එනකොට අපි හිතනවා මේ මොකක් හරි උස්සලා වෙන්නේ නැති කියලා නමුත් මේ සමහර වෙලාවට ශ්වානෝමා කියලා යෝගී තියෙන මේ කොඳු නාර්ටිය ඇතුලේ හැදෙන පිළිකා තියෙනවා විතා වේගයෙන් වර්ධනය වෙනවා. ඒක නිසා ඒක මුලදීම අඳුරගෙන ප්‍රතිකාර කරොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තරුණේ කියලා පිළිකා හැදෙන්නේ නැහැ කියලා හිතන්න නරකයි. එහෙම දැඩි වේදනාවක් තියෙනවා නම් MRI පරීක්ෂණයක් කළා අපිට දැනගන්න පුළුවන් පිළිකාවක් තියෙනවා කියලා. දැන් වෛද්‍යතුමනි කොහොමද මේක දැන් කොඳුවැට පෙළේ ඇතිවෙන්න යම්කිසි හේතුවක් තියෙනවාද විශේෂයෙන්? ඒ කියන්නේ තරුණ වයසේ අයට මේ වගේ කොඳුවැට පෙළ ආශ්‍රිතව මේ වගේ පිළිකාමේ තත්ත්වයක් ඇතිවෙන්න යම්කිසි විශේෂ හේතුවක් කියලා හඳුනාගෙන තියෙනවද නැත්නම් කොහොමද? නෑ, එහෙම විශේෂ හේතුවක් නෑ. ඒක ඇත්තටම මේ තරුණ අයගේ කොඳුවැට සම්බන්ධව ඇතිවෙන පිළිකා නම් අඩුයි. يعني සුමනාවේ අඩු වෙන يعني අඩුයි අඩුනාට ඉතින් අපි පරිස්සමෙන් ඉන්නේ හැමතිස්සෙම බලාගෙන ඉන්නේ එහෙම වුණොත් දැනගන්න ලැස්තිලා. හොඳයි. ඒ වගේමයි තුන අපි මේ කියන්න ඕනේ දැන් සාමාන්‍ය වෙනත් ස්ථානයක වෙනත් තව පියුරක එතකොට පෙනහල්ලක අක්මාවක වගේ ඇති වුණොත් දැන් අක්මාවේ වුණත් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා පිළිකා ගෙඩියක්. දැන් අස්තියක එහෙම නැත්තම් මේ විදිහට කොඳු වැට පෙළේ ඇතිවෙනා වූ ගැටිති පිළිකාමය තත්වයන් බවට පත් වුණාම ඒකට කොහොමද ලැබෙන්නා වූ ප්‍රතිකාර මොනවද කෙරෙන්නේ? ඒක ඉවත් කරන්න පුළුවන්කමක් තියෙනවද නැත්තම් ඒකට බාහිර යම් ප්‍රතිකාර ක්‍රමවේදයන් හරහාද සුවයට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ? එතකොට සුෂුම්නාවේ ඇතුලේ හැදිච්ච සුෂුම්නාවට ඇතුලේ කියන්නේ සුෂුම්නාවේ මේ ආවරණයක හැදිච්ච එකක් නම් ඒක ඇරලා ගලවන්න පුළුවන්. ඒක ශල්‍ය වෛද්‍යවරුන්ට පුළුවන් ඒක කොඳු නාර්ටි ඇරලා
ඊට පස්සේ ඒ පිළිකාව අයින් කරන්න. එහෙම නැත්නම් ඒක කශේරුකාවක හැදිලා නම් ඒ කශේරුකා එක කශේරුකාව නම් ඒ කශේරුකාව අයින් කළා මේ ටයිටේනියම් වලින් හැදලා ටයිටේනියම් ලෝහයෙන් හදපු කේජ් එකක් කියලා කියනවා ඒකත් දාලා අස්ති බද්ධ කිරීමක් කළා ඒකත් අයින් කරන්න පුළුවන් එකකන. උඩකට පෙතරලා තියෙනවා නම් ඉතින් මේ වෙන ප්‍රතිකාර පිළිකා ඖෂධ වලින් තමයි ඒකට බරපතල යැත්තනම් කියනවා නම්. හොඳයි අපි මේ අර පහුගිය සතියේ කතා කරන්න බැරි වුණ කොටසක් තමයි අද දවසේ මේ විදිහට කතා කළේ කොඳු වැටපෙළ ආශ්‍රිතව ඇතිවෙනා වූ පිළිකාමේ තත්ත්වයන් වලදී කොහොමද එය හඳුනාගන්නේ සහ ඒකට විශේෂ හේතුවක් තියෙනවද සහ ඒට කෙරෙනා වූ ප්‍රතිකාරයේ කාරණේ කතා කර නිසාවෙන් වෛද්‍යතුමනි අපි දැන් සූදානම් දේශීය වෛද්‍ය විද්‍යාපත්තෙන් අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් වෙනවා රුවන් අස්ති බක්න එහෙම නැත්නම් අස්ති බිලවැටීම් අස්ති කැඩීම් මේ ආදී පිළිබඳව අපි සූදානම් කතා බහ කරමු. ඔව් තානිය සාමාන්‍යයෙන් දැන් අපේ ජන විවාහාරයේ තියෙනවා මේ යම්කිසි කෙනෙක්ගේ අස්තියක් බිඳුනොත් සිංහල බෙහෙත් කරන්න ඕනේ කියලා. මොකද හේතුව සිංහල බෙහෙත් වලින් කරන්න පුළුවන් ලොකු දේවල් තියෙනවා කියලා අපේ ඉතිහාසෙදී හැරිලා බැලුවොත් එහෙම අස්ති බද්ධයන් වගේ බොහොම බරපතල කාරණා බොහොම හොඳින් දක්ෂ ලෙස සිදු කරපු යුගයක් තිබුණා. ඉතින් වර්තමානයේත් ඒ විදිහට මේ කටයුතු සිද්ධ වෙනවා. දේශීය වෛද්‍ය විද්‍යාවට මුල් තැනක් හිමි වෙන්නේ ඔය වගේ කාරණාවල්දී ඒ නිසා. ඉතින් ඉතිහාසගත කාරණා නිසා. ඉතින් කොහොම වුණත් වෛද්‍යතුමනි අපේ මේ මුලින්ම මට හිතෙනවා දැන් අපි පසුගිය සතියේත් කතා බහ කරා මේ කොන්දාශ්‍රිතව ඇති වෙන රෝග තත්ත්වයන් කශේරුකා ආශ්‍රිත ඇති වෙන රෝග තත්ත්වයන් මොනවද කියන එක. නැවත සැරයක් අපි කෙටියෙන් මේ සියල්ලක් මතක් කරගත්තොත් ඒ සඳහා මොන වගේ පියවරයන්ද ගන්නට පුළුවන් මෙවැනි රෝග තත්ත්වයන් වළක්වා ගන්නට මෙවැනි අවස්ථාවක් වුණොත් යම් ආකාරයකට කශේරුකාවට හානියක් වුණොත් කරන්නට ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියන එකත් කතා බහ කරමු. මුලින්ම අපි අර මුල් ප්‍රශ්නෙන් පටන් ගමු. ඔව් අපි ගිය සතියේ මතක් කරා කශේරුකාවේ ඇති වෙන රෝගාබාධ ඇතිවීමට හේතු. ඒ හේතු වලින් අපි විශේෂයෙන් සඳහන් කරා පිත්තාශය, මුත්‍රාශය, වකුගඩු වල ගල් ඇතිවීම. ඒ වගේම හදිසි අනතුරු වැටීම්, තැලීම් වගේ වේලාවල් වලදී කශේරුකාවේ තියෙන කාටිලේජ් තරලයට ඇති වෙන අන්තර් කශේරුකා මණ්ඩලයට ඇති වෙන පීඩාව නිසා ඒවා නිරායම් නිසා ඇතියන අස්ති ස්නායු මූල තෙරපීම් පිළිබඳව අපි සතිය කතා කරා. ඉතින් ඒවට නිසි ප්‍රතිකාර මොනවද කියන ප්‍රශ්නෙන් තමයි අපි අද ආරම්භ කරන්න යන්නේ. ඉතින් එතනදී හුඟක් වෙලාවට පිත්තාශය හෝ වහුවඩු වල හෝ මූත්‍රාශය හෝ ඇතිවෙන පිළිකාකා මේ ගල් ඒ වගේ දේවල් ඇතිවීම වැරැක් වීම තමයි මූලික හේතු වෙන්න ඕනේ. ගලක් ඇති වුණාට පස්සේ ඒකට ප්‍රතිකාර කිරීමට වඩා කියන එකයි අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ පදනම වෙලා තියෙන්නේ. රෝග වළක්වා ගැනීම. හොඳයි වෛද්‍යතුමනි මේ අපේ පසුගිය දිනක ඔබතුමත් එක්ක එකතු වෙලා යම් කිසි දෙයක් පටිගත කරා. ඒ කියන්නේ මෙවැනි රෝග තත්ත්වයක් ඇති වුණොත් එහෙම ප්‍රතිකාර කරන්නේ කොහොමද කියන කාරණා ඔබට ඇස් දෙකෙන්ම දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. අපි ප්‍රායෝගිකව අත්විඳ ගිහිල්ලා ඉතින් ඔබටත් ඒ අවස්ථාව අපි ලබා දෙනවා. අපි කතා කරන අතරේ රූප රාමු අපිට බලන්නට පුළුවන්. වෛද්‍යතුමනි දැන් අපි කතා කරොත් එහෙම ඔය ශරීරයේ එහෙම අභ්‍යන්තරයේ ඇති වෙන ගල් වර්ග මේක ඇති වෙන්නේ ඇයි සහ මේක කොන්දට බලපාන්නේ කොහොමද කියන එකත් මුලින්ම අවබෝධ කරගත යුතුයි. ඔව් සාමාන්‍ය ජීව වකුගඩු මූත්‍රාශය ගර්භාෂය පිත්තාශය වගේ ප්‍රදේශවල ඇති වෙන යම් ආසාදන තත්ත්වයන් හෝ ඒ ඉන්ද්‍රියන් වල ඇති වෙන යම් අසාමාන්‍ය තත්ත්වයන් අනිවාර්යයෙන්ම ඊට ආසන්නව තියෙන කටික ශිරුකා පන්තියට මේක බලපානවා. ඒ නිසා කටික ශිරුකාවට ඇති වෙන පීඩාව තමයි කොන්දේ අමාරුවක් වශයෙන් අපි දකින්නේ. දැන් කොන්දේ ආශ්‍රිතව ඇති වෙන මේ අමාරුව එහෙම නැත්නම් වේදනාව දුරු කරගන්නට සිංහල ආයුර්වේදයේ එහෙම නැත්නම් සිංහල දේශීය වෛද්‍ය ක්‍රම අනුව මොන වගේ ක්‍රමවේදයන්ද තියෙන්නේ? අපි මේ රූප රාමු කීපයක් දකිනවා. ඒත් මොන වගේද වෙන්නේ? ඒ දකින රූප රාමු නම් සාමාන්‍යයෙන් අපි කශේරුකාව ආශ්‍රිතව මේ කශේරුකා මණ්ඩල වල ඇති වෙන වෙනස් වීම. ඒ කියන්නේ ආම වාත තත්ත්ව, ආතරයිටිස් තත්ත්ව නිසා ඇති වෙන කාටිලේජ් තරල හීන වීම, හැකිලීම්, ක්ෂීණ වීම, නිරායම්, ඒ වගේ දේවල් වලට මේ කරන තෙල් සාත්තුවක් තමයි ඔය තියෙන්නේ. ඒ වගේම සමහර තෙල් වර්ග තියෙනවා. ඒ තෙල් වර්ග කශේරුකාව ඒ අදාළ ප්‍රදේශ වලට තවරලා යම් කිසි ක්‍රමවේදයකට තෙරපීම් කරලා කශේරුකාව පොඩි ලිහිල් භාවයක් ඇති කරන ඒ අස්ති
තෙරපීම් ඇතිව තියෙන අස්ති තල්ලු කිරීම ක්‍රම අපේ ළඟ තියෙනවා. ඒවා නිසා මේ අර තෙරපිච්ච කශේරුකා මඩල නැවත ස්ථානගත කරගන්න නිල මර්ම ස්ථාන උත්තේජනය කිරීම ඒ වගේ දේවල් වලින් නැවත මේ අපි ගාක් වෙලාවට ඔය ස්ලිප් ඩිස් කියන එක කශේරුකා වල කශේරුකා මඩල තෙරපි වගේ දේවල් අපි ඒ වෛද්‍ය ක්‍රමයේ තුල ඔය MRI පරීක්ෂණ අරගෙන ඉන රෝගීන්ට නැවත මාස 3ක් විතර ගියයින් පස්සේ ඔයගේ නැවත MRI එකට මුණ දුන්නයින් පස්සේ සාමාන්‍ය කශේරුකාවක තිබිය යුතු ස්වරූපය ඒ ආකාරයකම ඒ MRI පරීක්ෂණ වලින් දැක ගන්න ලැබෙනවා මේ කාන්තාවගේ මේ ආමවාත ආතරයිටිස් රෝග ආශ්‍රිතව ඇතිලා තියෙන කශේරුකා ආබාධයකට ප්‍රතිකර්ම කරන ආකාරය තමයි මෙතනින් මේ පෙන්නුම් කරන්නේ. වයිතුමනේ දැන් සාමාන්‍යයෙන් කොන්දාශ්‍රිතව රෝග තත්ත්ව නැති වෙන්න අපේ දෛනික ජීවිතයේ තුල අපි අනුගමනය කරන යම් යම් රටාව අනුගමනය කරන සමහර ක්‍රියාකාරකම් මේ වගේ කාරණා නිසා මේ මේ මෙවැනි ආකාරයේ කොන්දාශ්‍රිතව රෝග තත්ත්වයන් බලපානවානේ මේ ඇති වෙන්න බලපාන. ඔව් ඒකට දැන් අපි මේ වයසක් වෙනකන් අපි මේ ආපු ගමන් වගේ අපේ ගුරුවරු අපිට කියලා දීලා තියෙන ආකාරයත් අපේ අධ්‍යක්ීමත් එකතු කරගෙන බලනකොට අපි මේ අපේ මුතුන් මිත්තන්ගේ පරම්පරාව අපේ දෙමව්පියන්ගේ පරම්පරාව සහ අපේ පරම්පරාවත් ඉදිරි අපේ තරුණ පරම්පරාවත් වශයෙන් අපි මේ පරම්පරා හතරක් එකට ගොනු කරගෙන යන ගමනක්. ඉතින් ඒ ගමන් මාර්ගවලදී අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ දවස කොඳු ආබාධ විතරක් නෙමෙයි රටේ තියෙන සියලුම රෝග තත්ත්වයන් වල වර්ධනයක් මිසක් අඩුවක් අපිට පේන්නේ නැහැ. ඒ වගේ ඒවට හේතු සාධක හොයාගෙන යන ගමන් මාර්ගවලදී අපිට පේනවා ශරීරයේ සප්ත ධාතු කියලා ධාතු කොටස් හතක් අපි කියලා තියෙනවා. රස රක්ත ආදී. එතකොට මේ සප්ත ධාතුවේ නිසි සංවර්ධනය ක්‍රමානුකූලව සිදු නොවුනොත් ඒ ධාතු පෝෂණය සිදු නොවූ ධාතු කොටසේ රෝගාබාධ ඇති වෙනවා. තේරුණානේ. එතකොට අපිට නිතරම කියනවා සමබල ආහාර වේලක් ගන්න කියලා. ඉතින් මේ සමබල ආහාර වේල කියන එකේ අර්ථය තමයි සප්ත ධාතුවම පෝෂණයට අවශ්‍ය වනා වූ පදාර්ථ මේ සමබල ආහාරය තුල ගැබ්බෙලා තියෙනවා කියලා. එතකොට අදාපි කන බිත්තරයක රසය රස රක්ත මාංශ අස්ථි මජ්ජා මේද ශුක්‍ර කියන ශුක්‍ර ධාතු කොටස දක්වා ගමන් කරන්න දවස් 28ක් යන බව තමයි අපේ mate කියන මාසයක් යනවා. අපි මේ චන්ද්‍ර මාස වලින් කතා කරන නිසා 28ක් සාමාන්‍ය මාසයක් කාලයක් ගත වෙනවා. අද බිත්තරයේ තියෙන රසයෙන් ශුක්‍ර ධාතුව පෝෂණය වීම සඳහා. එතකොට එහෙමනම් ඒ ශුක්‍ර ධාතුව පෝෂණය වෙන්න දවස් 28ක් යනවනම් හැම දවසම මේ ධාතු කොටස පෝෂණය වෙනවා. අපි ආහාර වේලාවට ආවොත් තමයි අපි මේ සප්ත ධාතුව නිවිතර රොටේට් වෙන්නේ. එක දවසක් හරි ඒ ධාතුවට අවශ්‍ය දෙයක් නොලැබී ගියොත් සමහරට ඒ දවසේ පෝෂණය එතන නැහිටිනවා. නමුත් අතිරික්ත පෝෂණයන් වලින් ඒ අව වූ පෝෂණය මගහැරගෙන යෑමේ හැකියාවත් ස්වාභාවික ශරීරයට තියෙනවා. එතකොට මේ සම්බල ආහාර වේල අපි කාටත් තේරෙන භාෂාවෙන් සියලුම සප්ත ධාතු සංවර්ධනයට අවශ්‍ය ආහාර පාන රටාව ක්‍රමෙන් අපේ ශ්‍රී ලාංකිකයෝ අතින් ගිලිහි යෑම එහෙම නැත්නම් පරපුරෙන් පරපුරට මේ ආහාර රටාව මාරු නොවීම එහෙමත් නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට මේ ආහාරවල තියෙන ගුණාත්මකභාවය කෙලෙසි කියන යෑම තවත් විදිහකින් කිව්වොත් රසායනික පොහොර බෙහෙත් ආදී දේවල් පසට එකතු කිරීම නිසා මේවා තියෙන සාරය දුර්වල වී යෑම මේ වගේ හේතු නිසා මනුස්ස ශරීරයේ දවසින් දවස ඉදිරියට ගමන් කරන්නේ අර නොඑක ධාතු කොටස් වල ඌණ පෝෂණ සහිත හැම මාස ආදී දේවල් බලාගත්ත නිකන් ගමන් කරන මේ රූකඩ වගේ මිනිස්සු සංඛ්‍යාවකට තමයි ඉස්සරහට පත් වෙන්නේ යන්නේ. ඉතින් මේ කශේරුකා ආශ්‍රිත රෝග ගැන අපි මේ දැන් කතා කරන මාතෘකාවට આવොත් කශේරුකාව කියලා කියන එකත් එක්ක අපිට අස්ථි පඤ්ඤරය ගැනම හිතන්න වෙනවා. මොකද කශේරුකාව කියන්නේ අස්ථි පඤ්ඤරය එක කොටසක් විතරයි. ඒතකොට මේ අස්ථි නිසි ලෙස අස්ථියේ තිබිය යුතු ප්‍රභාව ටෙන්ෂන් එක
ඒක රැකගන්න සුදුසු ආහාර පාන වලින් ඕනේ විටමින් ටික දිනපතා ඒ ධාතු කොටසෙන් පෝෂණය වෙන්නේ නැත්නම් මේ අස්ථි වල රෝග ඇති වෙනවා. ඒ වගේම මජ්ජා ධාතුව කාට්ලේජ් අරවමේව සංවර්ධනය කරන මජ්ජා ධාතුව නිසි සංවර්ධනයක් ඇති වුනේ නැත්නම් එහෙම නැත්නම් ඒව සංවර්ධනයට බාධා හෙළන ලේවලට ඇති වෙන අධික ආම්ලිකතාවය වගේ ආහාර පාන නිතර භාවිතා කිරීම නිසා ඒ වගේ තියෙන ධාතු කොටක් ක්ෂය වීමෙන් ආතරයිටිස් වගේ රෝග අබාධ වලට ගොදුරු වෙලා ඒ රෝග කාරණ කොටගෙන අස්තියේ තියෙන කාට්ලේජ් තට්ටු වලට ඇති වෙන රෝග අබාධ නිසා අස්ති රෝග වලට මිනිස්සු පෙළෙනවා. අපි නිතරම අපේ දේශීය වේදකමේ අපිට කියන දෙයක් තමයි ආහාරයේ මිනිස්යා ජීවත් කරවීම සඳහා පමණක් නොව ආහාරය මිනිස්යා විනාශ කිරීම සඳහාත් පවතිනවා. ඔය වගේ තමයි අපි ගන්න තියෙන කාරණාව තමයි මේ කතා කරන මාතෘකාවත් එක්ක අල්ලලා ගත්තොත් එහෙම මේ විශේෂයෙන්ම ලෝකයේ දිනු වෙනවා ලෝකයේ දිනු වෙනවත් එක්කම අපි මේ ශරීර සෞඛ්‍ය පිළිබඳව තම අවධානය වැඩිපුර යොමු කළ යුතුයි කියන කාරණාව තමයි කියන්නේ. මොකද හේතුව අතීතයත් එක්ක සාපේක්ෂව බලද්දී වර්තමානයේදී කොච්චර ලෝකයේ දිනු වුණත් අපේ වෛද්‍ය විද්‍යාව කොච්චර දිනු වුණත් ඒ දිනු වෙනවට සමගාමීව අපේ රෝග තත්ත්වයන් විවිධාකාර රෝග තත්ත්වයන් වර්තමානයේදී අපිට දකින්න හැකියාවක් ලැබෙනවා. මේ පිළිබඳව තමයි කතා කර කර ඉන්නේ. විශේෂයෙන් කොද්දාශ්‍රිත රෝග තත්ත්වයන් පිළිබඳව අපි තවත් කතා කරමු. විරාමයක් ගන්න ඕනේ. විරාමයෙන් පස්සේ නැවතත් ගිහලා කතා කරමු. වෛද්‍ය ක්‍රමෙන් වුණා දේශීය වෛද්‍ය ක්‍රමෙන් වුණත් බලාපොරොත්තු වෙන්නේ රෝගියාව සුවපත් කිරීම රෝගියට සහනය ලබා දීම. එතකොට සහනය එහෙම නැත්නම් සුවපත් භාවය නිසි විදිහට ලබා ගන්න මේ කරුණු කාරණා ගැන දැනුවත් භාවය ගොඩක් වැදගත් වෙනවා. මොකද ප්‍රතිකාර කරන්නත් රෝගියා නිසි විදිහට ඒ පිළිබඳ දැනුවත් භාවයක් තියෙනවා නම් ඒක වෛද්‍යවරයාට හොඳ පහසුවක් වෙනවා. මොකද සමහර අවස්ථාවලදී විශේෂයෙන්ම මේ අස්ථි ආබාධ ගැන කතා කරද්දී වෛද්‍යතුමනි අපි අද දවසේ අර කතා කරන අස්ථි බිඳ වැටීම් සිදුවන අවස්ථාවන්වලදී රෝගියා ක්‍රියා කරන ආකාරය නිසාත් ගොඩක් වෙලාවට වෛද්‍යවරුන් අපහසුතාවට ලක් වෙන අවස්ථා තියෙනවා. දැන් අපි ඒ කාරණේ ගැන කතා කරන්න කලින් අපි මුලින්ම කියමු වෛද්‍යතුමනි අස්ථියකට හානි වෙන්න පුළුවන් කොයි ආකාරයෙන්ද? ඔය අස්ථි බිඳ වැටීමක් එහෙම නැත්නම් අස්ථි භග්නයක් වෙන්න පුළුවන් මොන ආකාරයෙන්ද කියන කාරණේ කතා කරලින්. අද කාලේ නම් වැඩි හරියක්ම හදිසි අනතුරු වලින් තමයි මේ අස්ථි භග්න සිද්ධ වෙන්නේ. මෝටර් සයිකල්, කාර් ඒ වගේ මේ පාරේ යන මිනිස්සු වාහනවල හැපිලා ඒ ඇරෙන්න ළමයි සෙල්ලම් ක්‍රීඩා කරනකොට සමහර වෙලාවට රග්බි වගේ අර කන්ටැක්ට් ස්පෝර්ට්ස් කියලා තියෙන ඒ වගේ බිඳීම් සිද්ධ වෙනවා. ක්‍රිකට් උනත් එන්න පුළුවන්. ඒ වගේ වැටීම් වලින් උඩ වැඩ කරන මිනිස්සු වැටීමෙන් කොඳුන ආරිටියට සහ විලුඹේ අස්ථියට බග්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ ආකාරයේ ඒත් වැදගත් දෙයක් තමයි වයසක කෙනෙක් යන්තම් වැටුණත් බග්නයක් වෙන්න පුළුවන් ඔස්ටියෝපොරොසිස් රෝගය තියෙන නිසා. එයාගේ හුඟක් වෙලාවට බග්නේ වෙන්නේ මේ neck of the femur කියලා මේ ඌර්වස්තිය මම හිතන්නේ කියන්නේ ඌර්වස්තියේ මෙතන මේ හරියෙන් කැඩීමක් මෙතනින් කැඩීමක් වගේ සිද්ධ වෙන්න පුළුවන්. එයාගේ කොන්දෙත් වයසක කෙනෙක් නම් කොන්දේ දැන් වාහනයක යනවා නම් වාහනේ වලක වැටුණත් උඩ ගිහිල්ලා වැටෙන ඒ ටිකත් ඇති කොඳුනාටියේ මේ කැඩීමක් සිද්ධ වෙනවා. ඔස්ටියෝපොරොසිස් කියන්නේ ඒ අතින් බලනකොට භයානක රෝගයක්. දැන් වෛද්‍යතුමනි අපි කියන්න ඕනේ විශේෂයෙන් දැන් ඔය හදිසි අනතුරකින් අස්ථියකට සිදුවෙනා ඔය හානිය හරහා ප්‍රතිකාර ලබා ගන්න යද්දි විශේෂයෙන්ම අනෙකුත් ස්ථානවලට වඩා ඔය කොඳු වැට පෙළ ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. මොකද කොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවෙනා වූ අස්ථි භග්නයකදී විශේෂයෙන්ම රෝගියා අර වෛද්‍යවරයා ගාවට යන්න කලින් ප්‍රතිකාර ලබා ගන්න යන්න කලින් කොයි ආකාරයෙන්ද අනුගමනය කළ යුත්තේ රෝගියා රැගෙන යාමේදී? විශේෂයෙන් මේක රෝගියාට වඩා රෝගියාවට ඉන්නයි තමයි ගැන වැඩි දැනුවත් භාවයක් තිබියුත් ඒ ගැන අපි මුලින්ම කතා කළේ වෛද්‍යතුමනි. ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. හේතුව දැන් ඒ වගේ අවස්ථාවක වැරදි විදිහට රෝගියා ප්‍රවාහනය කරොත් එයාගේ ජීවිත කාලෙම එයාගේ අත් දෙකයි කකුල් දෙකයි පන්න නැති වෙන්න පුළුවන්. බෙල්ලේ ආශ්‍රිත මේ භග්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඊට පහලින් වෙනා නම් කකුල් දෙක පන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක සාමාන්‍යයෙන් දැන් මේ මේ ෆිල්ම්ස් වලත් දැකලා ඇති, يعني චිත්‍රපටි වටහිර චිත්‍රපටි වලත් දැකලා ඇති මේ මේ
ප්‍රථම ආධාර දෙන කණ්ඩායම ආපු හැටිම කරන්නේ ස්පයින් බෝඩ් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ නැමින් නැති බෝඩ් එකක රෝගියා තියලා බෙල්ල එහෙම හෙලවෙන්නේ නැති වෙන්න කොලර් එකක් දාලා තමයි ගෙනියන්නේ. ඒ කියන්නේ අපි එක්ස්රේ කළා, පරීක්ෂා කළා බලනකන් අපි හිතන්නේ මෙයාට මේ කොඳුනාර්ථිය සම්බන්ධව මේ භග්නයක් තියෙනවයි කියලා හිතාගෙන තමයි වැඩ කරන්නේ. එතකොට එහෙම නැති වුණොත් ඒක හොඳයි. නමුත් ඒක තිබිලා ආ මේක කැඩිලා නැතුව ඇති කියලා මේ ක්‍රියා කරොත් මහා අනිෂ්ට විපාක වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා. එතකොට දැන් ඒ වගේ සුකෝ මේ අදි මේ මේ මොකද්ද ඒකට කියන්නේ ගාක්ම තාක්ෂණය අතින් දිනුණු දේවල් අපිට නැති වුණත් දොරපළුවක් උඩ තියන් ගියත් ඒ දෙමයි සිද්ධ වෙන්නේ. හැබැයි එකම දේ තියෙන්නේ ඒ වගේ රෝගිය ගිනිනකොට නවලා වාඩි කරවලා ගිනියන්න හොඳ නැහැ. ඒ අය ගිනියන්න ඕන වැටිච්ච වෙලාවේ ඉඳලම කොන්ද නවන්න නැතුව දිගට තියාගෙන ඇවිල්ලා තමයි මේ මේ රෝහලකට ගිනියන්න ඕන. එහෙම නැවුව හැටිය කකුල් දෙක පන්න නැති වෙන්න පුළුවන්. මොකද ඒ කැපිච්ච කැඩිච්ච කෑලි කොන්ද කැඩිච්ච කෑලි හරියට පිහි කෑලි වගේ තියෙන මේ අස්ති කොටස් ඒක කැපිලා යන්න පුළුවන් ශිෂ්මනාව මොහොතකින්. කරන්ට් එකක් යනවා වගේ දැනී ඊට පස්සේ ජීවිත කාලෙම කකුල දැනෙන එකක් නැහැ. ඉතින් ඒක නිසා ඒක හරීම වැදගත් දෙයක්. වැටිච්ච කෙනෙක් හරි හදිසි ජනතුරකට පත්වෙච්ච කෙනෙක් හරි නවලා ගන්න නැතුව බොහොම ප්‍රවේශමෙන් කොන්දයි බෙල්ලයි පරිස්සම් කරලා තමයි රෝගියාව ප්‍රවාහණය කරන්නයි ඒ මේ රෝගියා වාහනයෙන් එළියට ගන්නකොටයි හරීම වැදගත්. දැන් රෝගියා සහ දැන් බලන් ඉන්න අයට මේක ලේ කතා කරලා විශේෂයෙන් කියන්නුනේ දැන් ඒ අය දන්නේ නැහැ කොන්ද වැටපෙලට හානි වෙලාද නැද්ද කියලා. මම හිතන වෛද්‍යවරයට හඳුර ගන්න පුළුවන්. මේ රෝගියා කකුල හොලවන්නේ කිව්වොත් හෙලිුවේ නැත්තම් තමයි අපි දන්න ගන්න නැත්තම්. ඒ මුලින් හඳුර ගන්න බෑ. හැබැයි උඩකින් පල්ලෙහාකට ඇද වැටීමකින් වෙන්න පුළුවන් මොන හෝ හදිසි අනතුරක් සිදු වුණොත් රැගෙන ආ යුත්තේ අර කියපු ක්‍රමවේදය හරහා. එතකොට වෛද්‍යවරයාටත් ඒක ලොකු පහසුවක් වෙනවා. දැන් වෛද්‍යතුමනි ඕකෙදි කොන්ද වැටපෙලට සිදු වෙන හානි ගැන විශේෂයෙන්ම කතා කළ යුතුයි. ඒ හරහා තමයි රෝගියෙකුට ලොකු බලපෑමක් කරන්නට පුළුවන්. තියෙන අනිත් අස්ති බිඳ වැටීම් වලට සාපේක්ෂව කොහොමද වෛද්‍යතුමනි මේකෙදි දැන් අපි විශේෂයෙන් කියන්න ඕනේ අපිට සාමාන්‍ය රෝගියාට හානියක් නොවන විදිහට කොහොමද ප්‍රතිකාර ක්‍රමවේදයන් කරන්නේ කියන කාරණේ ගැන කතා කරමු. ඒ කියන්නේ කොන්ද වැටපෙල ආශ්‍රිතව සාමාන්‍ය අස්ති බිඳ වැටීමක් සිදු වුණොත් වෛද්‍යතුමනි කොහොමද ඒකට ප්‍රතිකාරයන් කරන්නේ කියන කාරණේ ගැන කතා කරමු. ඔව් ඒක හරි වැදගත්. දැන් රෝගියා අර විදිහට ප්‍රවාහනය කළා ස්පිරිතාලයට ගෙනාවට පස්සේ වුණත් අපි රෝගියා ගැන හරි පරිස්සම් වෙනවා. ඒ කියන්නේ එක්ස්රේ වලට ගිනියන්න පවා කොන්ද නවන්න නැතුව පැය දෙකෙන් දෙකට රෝගියා හරවන්න ඕන. නැත්නම් රෝගියාට අර බෙඩ් සෝස් කියලා කියන්නේ මේ තුවාල එන්න පුළුවන්. ඇඳ තුවාල කියලා සිංහලෙන් සමහර අය කියන්නේ. ඒ තුවාල එන්න පුළුවන්. එතකොට ලොග් රෝලින් කියලා කියන්නේ හරියට කොටයක් හරවන විදියට තමයි හරවන්න ඕන. මොකද එහෙම නැතුව හැරෙව්වොත් එක්කෙනෙක් එක වෙලාවකට තල්ලු කරනවා අනිත් එකට. එතකොට අර කොන්ද කැඩිච්ච තැනින් තමයි හැරෙන්න පටන් ගන්න. උඩ කෑල්ල හරවනකොට එතකොට කෙනින්ම හානිය සිද්ධ වෙලා ඉවරයි. ඒක නිසා එකවරම හතර දිනක් ඉන්න වඩා හොඳයි. නැත්නම් අඩු ගන්න දෙන්නෙක් හරි 1 2 3 කියලා හරි හිමින් හරවන්න ඕන. හරවලා ටික වෙලාවක් මේ පැත්තට තියලා ආයෙත් මේ පැත්තට මම කියන්නේ කකුල් දෙක පන්නේ නැති කෙනෙක්. නැති කෙනෙකුුණත් පන තිබුණත් හැරෙන්න ඕන අර විදියට තමයි. ඊළඟට හුඟක් අය හරියම එකමැති වැසිකිළියට යන්න තමයි අහන්නේ. ඒ කියන්නේ වැසිකිළියට ගිහිල්ලා කොමෝඩ් එකක උනත් වාඩි වෙලා ඉඳලා එනකොට වෙන ඕන හරි වෙලා එන්න තියෙන්න පුළුවන්. ඒක නිසා ඒකට ඒ ඒ එක සති හය මම හැමතිස්සෙම රෝගියාට කියන්නේ සති හයක් මේ වැසිකිළි යන්න ඇතුව ඇඳේ ඒ කටයුත්ත කරලා ඉන්නවද නැත්නම් ජීවිත කාලෙම ඒක ඇඳීම කරන්න කරුණු සිද්ධ කරගන්නවද කියන එක තීරණය කරන්න වෙනවා. මොකද ඒක 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 ටිකක් ඇත්තටම බරපතල දෙයක්. නමුත් ඒ වුණාට පස්සේ රෝගියාට කියලා වැඩක් නැහැ නේ. අපරාධය වැසිකිළි යන්න නැතුව මේ ඇඳීම කියලා කරා නම් ඕක වෙන්නේ නැහැ නේ කියලා. එතකොට ඒක එහෙම සති 6ක් ඉන්න ඕනේ. හැබැයි ඉතින් එහෙම වෙන්නේ අපි තීරණය කරනවා දැන් ඒක හුඟක් අන්ස්ටේබල් නැහැ. ඒක හුඟක් අස්ථායි භග්නයක් නම් අපිට ඕනම් පින්තූර බලන්නත් පුළුවන් විජ් ෆ්‍රැක්චර්ස් කියලා තියෙන එකේ පොඩ්ඩක් ඇරියොත් මේක. ඔබතුම පැහැදිලි කරගෙන යන අපිට අවස්ථාවක් ලැබුණොත් අපි රූප එතකොට ඒකේ එතකොට අපි ඒක මේ ශල්‍යකර්මයන් මගින් ටයිටේනියම් හරි වෙන සුදුයකඩ වගේ මේ එන දාලා අර තියෙන මේ වගේ හයි කරපු එකක්. ඔව්. එහෙම හයි කරනවා. ඒක අපි නිතරම කරන ශල්‍යකර්මයක් හැම ඔපරේෂන් ලිස්ට් එකේම වගේ අර තියෙන ඒකේ ඉස්සෙල්ලා පෙන්වුවේ ඉස්සරහින් පස්සෙන් කියන්නේ AP ඇන්ටීරියර් පොස්ටීරියර් කියන්නේ ඉදිරියෙන් පෙන්න ආකාරය අර පෙන්නේ පැත්තකින් පෙන්න ආකාරය.
ඒ අර තියෙන කැඩිච් එක ඒ වගේ සමහර හුඟක් වෙලාවට දැන් ඒක වේලාසිනින් කරන්න නම් වුණොත් අර දිගහැරෙනවා අර කැඩිච් එක අර විදිහට අර තියෙන එක ඒක කලින් අස්ථාව ඒක අස්ථායි ඒ තියෙන කොඳු යට පෙළක් ඒ අස්ථායි භග්නයක් තියෙන මං හිතන්නේ පළවෙනි කටි කශීරුකාව බිඳිලා තියෙන්නේ හුඟක් වෙලාවට ඒ කශීරුකාව බිඳෙන්නේ 10 10 11 12 එක වගේ හරියෙන් ඒ හේතුව උරස් උරස් කශීරුකා හැරෙන්නේ කටි කශීරුකා තමයි හැරෙන විදියට හැදිලා තියෙන්නේ අපි හැරෙන්නේ හැරෙනකොට පැත්තට හැරිලා ඒ හැරෙන්නේ කටි කශීරුකාවලි උරස් කශීරුකා හැරෙන්නේ හැරෙනවා නම් පෙනහළු වැඩ කරන්න මේ මේකට ස්පයින් එකට හයි වෙලානේ තියෙන්නේ මොකද්ද මේ පර්ෂු හයි වෙලානේ තියෙන්නේ ඒක නිසා ඒක හැරෙන්න බෑ එතකොට ඒ හැරෙන්නේ නැති කොටසයි හැරෙන කොටසයි අතර ප්‍රදේශයෙන් තමයි කැඩීම හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ ඒක නිසා මම හුඟක් වෙලාවට එක්ස්රේ එකේ ඉල්ලන්නේ හයවෙනි කශීරුකාවේ ඉඳලා හයවෙනි උරස් කශීරුකාවේ ඉඳලා පළවෙනි ශ්‍රෝණි කශීරුකාව දක්වා මොකද හැමතිස්සෙම වගේ එක දකින්න පුළුවන් ෆ්‍රැක්චර් يعني බග්නයක් තියෙනවනේ දැන් වෛද්‍යතුමනි අපි ඔය කිව්වේ කොඳු වැට පෙළේ අස්ති බිඳ වැටීමකදී මොන වගේ ප්‍රතිකාරයක්ද කෙරෙන්නේ කියන කාරණේ ගැන ඒ වගේම වෛද්‍යතුමනි සමහර අවස්ථාවවලදී තදින් පහරක් එල්ල වෙලා සමහරලාට අස්තිට බිඳ වැටීමක් සිදු වෙලා නැහැ නමුත් බාහිරින් ලොකු තැලීමකට ලක් වෙලා තිනවා. ඒ වගේ අවස්ථාවකදී කොඳු වැට පෙළක වෙන්න පුළුවන් වෙනත් ස්ථානයක වෙන්න පුළුවන්. ඒ අස්තියට මොන වගේ හානියක්ද වෙන්නේ? බාහිරින් ලොකු තද පහරක් එල්ල වෙලා හැබැයි බිඳ වැටීමක් සිදු වෙලා නැහැ නමුත් තැලීමක් වගේ සිද්ධ වුණොත් ඒක අස්තිවලට යම්කිසි බලපෑමක් කරනවාද? සුවා ධර්මයේ අරුමේ කියන්නේ කොඳ කියන්නේ හරිම වැදගත් දෙයක්නේ. මොළය තද කට්ටකින් හයි වෙලා තියෙනවා වට වෙලා තියෙනවා වගේ කොන්දත් වට වෙලා තියෙන්නේ සම්පූර්ණ අස්ති වලින් වට වෙලා තියෙන. ඊට අමතරව හරියට මෝල් ගස් දෙකක් වගේ ඝනකම තියෙන මාංශ පේශි දෙකක් යන ඉරෙක්ටස් ස්පයිනස් කියලා දෙපැත්තේ. ඉතින් ඒක කඩාගෙන යන්න පහරක් ගන්නවයි කියන්නේ මං හිතන්නේ වාහනයකට යට වෙලා වගේ වුණොත් මිසක් කොන්දට මොල් ගහෙන් ගෙව්වත් මං හිතන්නේ ඒක අස්තියට හානියක් සිදු වෙන්නේ නැහැ ලීසියෙන්. වෙන්න පුළුවන් ඉතින් අස්තියල් දුරතාවය තියෙන නම් හරි කෙට්ටු මිනිසෙකුට හරි නම් අනිත් අස්ති වලට නම් අනිවාර්යෙන් එහෙම පහරක් එල්ල කරාම තැලීමක් කැඩීමක් පිපිරීමක් සිද්ධ වෙනවා. අස්ති ගැන කතා කරද්දිත් කොඳු වැට පෙළ විශේෂයෙන්ම වැඩි සැලකිල්ලක් දැක්වුවේ අපි අද දවසේදී. මොකද කොඳු වැට පෙළට යම්කිසි හානියක් වුණොත් රෝගියාට එහෙම නැත්නම් ඒ අනතුරට ලක් වෙන කෙනාට සම්පූර්ණයෙන්ම හානියට ලක් වෙන නිසා වෛද්‍යතුමනි අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් නිසා මේ විශේෂාංගයෙන් සමුගන්න සූදානම වෙනවා. හැබැයි ඉතින් අපි අද දවසෙත් කතා කරේ වෛද්‍යතුමනි කොඳු වැට පෙළ ආශ්‍රිතව පමණමයි. හැබැයි අස්ති කිව්වහම ශරීරයේ තවත් අවයව අස්ති බිඳ වැටීම් සිදුනහම කොයි විදිහටද ක්‍රියා කළ යුත්තේ කියන කාරණය සහ ඒවට මොනවද තියෙන ප්‍රතිකාර ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතියේකදී. ඔබතුමන්ට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයුබෝවන් කියලා සමුදෙන අපි දේශීය වෛද්‍ය විද්‍යාව පැත්තෙන් මේ අස්ති බිඳ වැටීම් වලට මොනවද තියෙන ප්‍රතිකාර සහ ඒ ගැනත් කතා කරන්න ඕනේ. ඊට කලින් අපි විරාමයක් ලබා ගන්නවා. දේශීය වෛද්‍ය ක්‍රමයේ අනුව කොන්දාශ්‍රිත රෝග තත්ත්වයන් වලට මොන වගේ ප්‍රතිකාරද තියෙන්නේ කියන කාරණාව තමයි දැන් කතා කරන්න ඉතිරි වෙලා තියෙන්නේ. මම හිතනවා දැන් අපේ විවිධාකාර ඉරියව් රටා නිසා සමහර විට කොන්දාශ්‍රිත විවිධ රෝග තත්ත්වයන් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී ඔබට දරා ගන්නට නොහැකි තරම් වූ වේදනාවක් ඇති වෙන අවස්ථාවල් තියෙනවා. මේ වගේ අවස්ථාවවලදී දේශීය වෛද්‍ය ක්‍රමයත් එක්ක අත්වල බැඳගත්තොත් ඔබට ප්‍රතිකාර විදිහට මොන වගේ දේවල්ද තියෙන්නේ කියන කාරණාව කතා බහ කරලා වෛද්‍යතුමනි ඔබතුමාට අවස්ථාව තියෙනවා. මේ වගේ අවස්ථාවකදී ප්‍රතිකාරයන් මොනවද මොන විදිහට තියෙන්නේ කියලා කියන්න. ඔ මෙහෙමයි මේ මේ කොන්දාසිත රෝගවලදී අපි පෙර කිව්ව විදිහට කශේරුකාවේ ග්‍රීව කශේරුකාව හෝ කටි කශේරුකාව මොකද අර වෛද්‍යතුමා කිව්වා වගේ පෘෂ්ඨ කශේරුකා ටික ඉලයට හා සම්බන්ධ වෙලා තියෙන නිසා දරුණු වැටීමකදී වැදීමකදී හදිසි අනතුරක් වගේ දෙයක හුඟක් වෙලාවට භග්න තත්වයට කියන්නේ කඩාගෙන යන තත්යකටපත් වෙන්නේ මේ පෘෂ්ඨ කශේරුකා 12න් එකක් හෝ දෙක තුනක්. එතකොට අනික් ඊට අමතරව බෙල්ලේ හෝ කටි ප්‍රදේශයේ ඇති වෙන වේදනාවන් සහ අත් ඇඟිලි පාද ඇඟිලි යටිපතුල් පිටිපතුල් මේවා ඇති වෙන හිරිගතිය වේදනාවන් තුනටිය ටික පල්ලෙහාට බහින වේදනාවන් ඒ වගේ දේවල් සියල්ලක්ම වගේ සිද්ධ වෙන්නේ
කශේරුකා පන්තියෙන් එළියට එන ස්නායු මූල තෙරපීව නිසා. ඉතින් ඊට අදාළව අපේ දේශීය වෙදකමේ අපේ පාරම්පරික වෙදකමේ අපිට තියෙන පහසුම දේ තමයි ශල්‍ය කර්මයකින් තොරව මේ කශේරුකා අස්තිරික විශේෂ තෙලක් ගල්වලා ලිහිල් කරගෙන දැසේ කශේරුකා අස්තිය කශේරුකා බිම්බය නිරාගිය කශේරුකා අස්තිය එල් 4-5ද 3-4ද C5ද ඒ වගේ ඒ අදාළ අස්තියේ ඉඩ ප්‍රමාණයන් ඈත් කිරීම සහ උඩින් උඩින් කශේරුකා වන්නුමුත් ඒකට සහයෝගාත්මකව කශේරුකා අස්ති පස්සට ඇදගෙන අර නිරාගිය කශේරුකාවට නිදහසේ සැරිසරන්න කශේරුකා බිම්බයේ ඩිස්ක් එකට නිදහසේ හැසිරෙන්න අවශ්‍ය ඉඩ ප්‍රස්තාව හරි ගස්තලා දීලා නිල 5-6 උත්තේජනය වෙන විදිහට අපි උත්තේජන කටයුතු කරපුවාම අර කශේරුකා බිම්බය නැවත ආපහු තිබ්බ තැනට ස්ථානගත වීම සිද්ධ වෙනවා. වෛද්‍යතුමනි දැන් ඔය කියන කාරණාවත් එක්ක මට මතුවෙන ප්‍රශ්නේ තමයි දැන් මෙවැනි ආකාරයේ ප්‍රතිකාරයක් කරනකොට සමහර විට බටහිර වෛද්‍ය ක්‍රමය තුල ශල්‍ය කර්මයකට ලක් කරන්න හැකියාවක් තියෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමයත් එක්ක බලද්දී කොහොමද ශල්‍ය කර්මයකට ලක් කරනවද මේ වෙන අවස්ථාවක? දැන් අපි මේ දකින්නේ ප්‍රතිකාර කරන ක්‍රමයක්. ඔව්. කොහොමද ශල්‍ය කර්මයකට භාජනය වෙන අවස්ථාවක? ශල්‍ය කර්මයකට භාජනය කරන රෝගීන් තමයි ඔය ඉන්නේ. අහහ. MRI වාර්තා අරගෙන වෛද්‍ය නිර්දේශයත් එක්ක ඔය ශල්‍ය කර්මයට බය ඇවිල්ලා වැටෙන මිනිස්සු තමයි මේ ඉන්නේ. ඔව්. ඉතින් ඒ කට්ටියගේ ඔය කශේරුකාව ඔය කටි කශේරුකාව ආශ්‍රිතව රෝගී තත්ත්වයක් තිවිච රෝගියෙක් වෙයි. ඉතින් එයාගෙත් ඔය අපි දින 14ක් වගේ කාල පරාසයක් තුල රෝගියාගේ තියෙන සියලුම රෝගාබාධ වලින් 80%කට එහා දවස් 14ක් වගේ කාල සීමාවෙන් රෝගියාට සහනය ලබා දෙන්න පුළුවන්. ඒ මේ කශේරුකා මඩල නිරාගිය නැවත ආපහු ස්ථානගත කරගෙන. මොකද අපි මේ දකින්න දැන් සම්බාහනයක් කරනවා. තෙල් ආලේප කරලා සම්බාහනයක් කියන්නේ ඒක එතනදි හුඟක් කශේරුකාවේ කටු ගුල් කර ගැනීම, දෙපැත්තේ මාංශ පේශීන් ලිහිල් කිරීම, තන්තු ලිහිල් කිරීම ඒ වගේ දේවල්. මේ මොකද්ද මේ? දැන් ඔය ඇවිල්ලා පාරම්පරිකව මේ කශේරුකා අස්ති තල්ලු කර ගැනීම සඳහා පාවිච්චි කරන මෙවලමක්, තෙරපිලා තියෙන කශේරුකා අස්ති ඈඩ් කර ගැනීම සඳහා යෝග යොදන්නේ. ඉතින් ඔය කටු ටික 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 අවශ්‍ය ප්‍රමාණයෙන් උඩට ඇදලා ඇදලා අරගෙන මේ අර තෙරපිච්ච කශේරුකාවේ ඉඩ ප්‍රස්ථා වැඩි කර ගැනීම සඳහායි අපි ඔය කටයුත්ත කර සිදු කරන්නේ. මෙවැනි අවස්ථාවකදී වෛද්‍යතුමනි කොපමණ කාලයක් ගත වෙනවද? දැන් අපි ගත්තොත් එහෙම බටහිර වෛද්‍ය ක්‍රමයේ තුල මේකට වැඩි කාලයක් ගත වෙනවද කියන ප්‍රශ්නය එනවා. මේ එහෙම නැත්නම් බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා වැඩි කාලයක් මේකට ගත වෙනවද කියන ප්‍රශ්නයක් එනවා. කොහොමද කාල සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳව දැන් අපේ උගත් වෛද්‍යවරයා කතා කරනකොට හිත සති 4ක කාල තියෙනවා. ඉතින් අපි කතා කරන්නේ සති දෙකක කාල සීමාවක් ගැන. සති දෙකක් තුලදී ඔය කශේරුකාව නැවත පිළිසකර කර ගැනීමට සහ මාස 3ක කාල සීමාවක් ආරක්ෂා වීම තුල අර කශේරුකාව නැවත තිබ්බ ආකාරයට සකස් කර ගැනීමට මාස 3ක කාල සීමාවක් රෝගියා තමන්ගේ ඉරියව් ඇවතුම් පැවතුම් ආහාර පාන ආරක්ෂා වී සිටිය යුතුයි. මම හිතනවා අන්න එතන තමයි වැදගත්. ඔව් සති දෙකක කාල සීමාවක් නේවාසිගතව රෝගියා ප්‍රතිකාර ලබා ගත යුතුයි ඔය ක්‍රමය තුල. ඉතින් අපි කියනවා මේක ශල්‍ය කර්ම වලින් සුව කළ යුතුයි කියලා. නමුත් දේශීය වෙදකමෙන් කැපුමකින් කොටමකින් තොරව හොඳ කරගන්න පුළුවන්කම තියෙද්දි හුඟක් රෝග අපි ඒ වගේ දේවල් වලට යොමු වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයක් තියෙනවා. හුඟක් වෙලාවට ඔක ඔය පිළිබඳව මාහැර තවත් දක්ෂ වෛද්‍යවරුන්ට හැමතැනම ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් හරහා මේක සුවයට ලබාගෙන ඉන් මොකක් හරි කරගන්න බැරි වුණොත් මේ වගේ ශල්‍ය කර්මයකට යනවා විනා මේක හැදිච්ච එකමම ශල්‍ය කර්ම වලට භාජනයක ප්‍රායෝගික නැයි කියන එක තමයි මං කියන්නේ. මොකද ශල්‍ය කර්මයක් කියලා කියන්නේ අපි ශරීරයේ යම් කොටසක් කපාගෙන කොටාගෙන ප්‍රകൃතිය විකෘතියට හරවාගෙන නිරෝගී වුණයි කියලා යන්නේ. නමුත් හුඟක් වෙලාවට ශල්‍ය කර්ම වලින් පස්සේ අතුරු ආබාධ තියෙන බව ලෝකෙ පිළිඅරගෙන තියෙන දෙයක්.
අපි මේ දේශීය වෛද්‍ය ක්‍රමවල හුඟක් වෙලාවට අතුරු ආබාධ නැහැ. බටහිර වෙදකම සහ දේශීය වෙදකම සංසන්දනාත්මක වැඩිමක් නෙමෙයි මම මේ කරන්නේ. මේක මානුෂීය විදිහට මේ මිනිසුන්ට මේක අවබෝධ කිරීම විරෝධාකල්පයක් දක්වනවා නෙමෙයි. වෛතුමනි දැන් මේ අර අපි කතාබහ ආරම්භයත් එක පෙර සඳහන් කළා. දැන් සමහර අවස්ථාවලදී හුඟ දෙනෙකුට තියෙනවා තමන්ගේ ඉරියව් වල යම් කිසි වැරදි නිසා මේ කොන්දාශිත රෝග තත්ත්වයන්. කොන්දාශිතෝ කැක්කුම ඇති වෙනකොට ඒක දරා ගන්න අපහසුතාවය නිසා හුඟක් අවස්ථාවලදී නිසි ප්‍රතිකාරවලට යොමු නොවි අපි දකිනවා වර්තමානයේදී මේ වේදනානාශක ඖෂධ වැඩි වශයෙන් භාවිතා කරලා ඔය කැක්කුම මේ වෙලාවට තියෙනකොට ඒක සමනය කරගන්න උත්සාහ කරනවා. නමුත් දීර්ඝ කාලීන මේ රෝග තත්ත්වය නිසා විඳවනවා. දැන් මෙවැනි අය මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගත ක්‍රියාමාර්ගයකට යොමු යු යුත්තේ කියන කාරණාව මම හිතන අවසාන වශයෙන් කතා බහ කරන එක වැදගත් වෙනවා. මොකද වර්තමානයේ අර අපි කිව්වා වගේ මේ විවිධ බැරදි ඉරියව් තියෙනවා. මේ ඉරියව් නිසා තමයි මේ රෝග තත්ත්වය නැතිවන්නේ වර්තමානයේ වැඩි වශයෙන්. ඉතින් ඔබතුමාට අවස්ථාව තියෙනවා අවසාන වශයෙන්. ඔව් අපිට ඒකට මේ කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් පිළිතුර තමයි මේ වේදනානාශකය තුල ලොකු කාලයක් යන්න බෑ. ඒක විවාදයයි. ඒක නිසා වහාම එකට මොන පැත්තින් හරි ප්‍රතිකාරයක් ලබා ගත යුතුයි. දෙවෙනි කතාව තමයි ඉරියව් භාවිතය. ඉරියව්වක් නිසි ඉරියව්ව කියන එක භාවිතයට කවුරුවත් දැනුවත් කළ යුතු නැහැ. තමන් යම් කිසි තැනකට පයින්නකොට අපි හොයලා බලනවා මේක පයින්න ඕනේ වැලි ගොඩ උඩටද ගල් ගොඩ උඩටද වතුරටද කියලා. හරි. වතුරට පයින්න නම් ඒ ගලක් තියෙනවද මුලක් තියෙනවද කියලා අපි බලනවා. ඒ වගේ මනුස්සයා කියන්නේ බුද්ධිමත් සතෙක්. ඒ මනුස්සයාට ඒ ගැන විනිවිද දැකීමේ ඥාන සම්භාරයක් ලබා දීලා තියෙන ස්වභාවිකවම ඒක නෙමෙයි කළ යුත්තේ. මට මේ මෑතක හම්බුණා ඉයර්ෆෝන් එක කනේ ගහගෙන සින්දු අහනකම මී එක ඇඟට පැනලා උඩ පැනපු ගෑනු ළමයෙක්ගේ ඩිස්ක් එකක් පැනපු එක. ඔන්න පොඩි සරල දෙයක්. අන්න ඉරියව් භාවිතා කරන මනසක් තියෙනවද කියලා හිතන්න ඕක කන ඇතුලේ තියෙන වෙන එකක් නේ. ඒකට මොලේ පාවිච්චි කරන ඉන්නකොට කොහෙන් හරි උඩ ගියේ මීයක් විසියලා ළඟට වැටුණා. මේ ළමයා ආහාර පෑයිනකොට කොහෙන් හරි ගිහිල්ලා වැදිලා ස්ලිප් ඩිස්ක්. හරි. ඉතින් ඉරියව්වක් භාවිතා වෙන්න මනස ප්‍රකෘතිය තියාගන්න ඕනේ. ගත වෙන හැම තප්පරේම මනස අපලංක තියාගන්න ඕනේ. ඒක නිසා ඉරියව් භාවිතය කියන එක ඉතින් මහා විශාල බරක් උස්සන්ට යනකොට ලොකු බෙල්ට් එකක් උස්සලා ඇඟේ බැඳගෙන ගිහලා බාර උස්සන එක නෙවෙයි. ඒ බරට උනත් අපි ඇඟ ගැම්ම දීලා ගන්න ක්‍රමය අපි දැනගන්න ඕනේ. නිකාම ගිහලා දැන් හුඟක් ආතරයිටිස් තියෙන ලෙඩු. පොඩි මල් පෝච්චි උස්සලා තමයි කශේරුකාවල රෝග ඇති කරගන්නේ. ලොකු බර උස්සලා නෙමෙයි අපි වෛද්‍යතුමා කිව්වා වගේ පොඩි දේවල් වලින්. ඒ නිසා හුඟක් වෙලාවට යම් රෝගාබාධ තියෙන කට්ටිය බරේස වීමේදී රෝගාබාධ නැති කට්ටිය යම් වරක් උස්සන්නට පෙර යම් ගැම්මක් ඇඟට ගන්න පෙර ඊට පෙර සූදානමකට ලක් වෙන්න කියන එකයි ඉරියව් භාවිතය කියන එකේ තේරුම. හොඳයි අපිට ලැබිලා තියෙන කාලය අවසන් නිසා ඔබතුමන්ට සමුදෙන්න සිද්ධ වෙනවා. ආයුබෝවන් කියලා සමුදෙන්න බොහොම ස්තුතියි. අද දවසේ මේ කතා කරපු කාරණා වලින් අපිට අවසානයේ කියන්න තියෙන්නේ කොන්ද කියන්නේ බොහොම වැදගත් දෙයක්. අපේ හදවත අපිට වැදගත්, අපේ S2 අපිට වැදගත්. ඉතින් ශරීරයේ විවිධ අංගයන් තියෙන බොහොම වැදගත්. ඒ අතරින් කොන්ද කියන්නේ අතිශයම වැදගත් කාරණාවක්. මොකද හේතුව සුසුම්නාව කශේරුකාව දිගේ තමයි ගමන් කරන්නේ. ඉතින් සුසුම්නාවට යම්කිසි හානියක් සිදු වුණොත් බැරි වෙලා හෝ ඔබට සදාකාලික දුකකට පත්වන්නට හැකියාවක් ලැබෙන තේ නිසායි අර මෙතුමා සඳහන් කරපු සිහිබුද්ධිය නිරන්තරයෙන් හිතේ තියාගෙන සිහිබුද්ධිය ඇතුව කටයුතු කරමින් ඔබේ යම්කිසි අනතුරක් ඔබට සිද්ධ වෙන්න තියෙනවා නම් ඒක වළක්වා ගන්න උත්සාහ කරන හැමොත් එහෙම ඔය ආකාරය අපි කතා කරන ආකාරයේ තත්වය නැතිවන්නේ නැති වෙයි නේද? අපි කෙටි විරාමයක් ගන්න. විරාමයෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනවා. රැඳී සිටින්න වින්දේ උදැසන සමග. අයිබුවන් සුබෝදෑසනක්. අප්‍රේල් මාසේ 7 වෙනි සඳා දවසේ සුරූපී විශේෂාංගයක් එක තමයි ඔබ එකතු වෙන්නේ. ඉතින් අපිට තව සතියක කාලයක් විතරයි තියෙන්නේ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්. ඉතින් මේ කාලය ඇතුළත බොහෝ දෙනෙක් උත්සාහ කරනවා නේද මේ සුන්දරත්වය කියන දේ රැකගෙන, එහෙම නැත්නම් මේ හැමෝගෙම ආකර්ෂණය දිනා ගන්න. මොකද නෑගම් බලා පිටත් වෙනා. ඒතකොට කැමති නේද වෙනසක් ඇති කර ගන්නට? සහ කවුරු හරි කියනවා නම් අනිවා ලස්සන වෙලා හිටියට වඩා
අවසරයලා මේ විදිහට කියනවා නම් ඔබ ඒ දේ අහන්න කැමති නේද? හොඳයි. ඉතින් ඔබේ සුන්දරත්වයේ රැකදෙන නිෂ්පාදනයක් පිළිබඳව කතා බහ කරන්න තමයි මේ කාල වේලාව අපි වෙන් කරගන්නේ. හැබැයි ඊට කලින් විශේෂ දෙයක් කියන්න තියෙනවා. මොකද දැන් ජයග්‍රාහි දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවත් සමගම අද දවසේදී මෙතනට එකතු වෙලා ඉන්නවා විශේෂ දෙන්නෙක්. මොකද ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට නියෝජනය කරලා අපේ ලංකාවට ජයග්‍රහණයක් ගෙනත් දුන්නේ දෙදෙනෙක් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා. ඔවුන් ඇත්තටම ආසියාතික විවාහක රූ රැජින තරංගාවලියට 2012 වසරේත් එහෙම නැත්නම් 2013 වසරේත් සහභාගි වෙලා ලංකාවට ඒ ජයග්‍රහණය ගෙනත් දුන්නේ අපි හැමදාමත් කතා කරනවා වගේ නිලු අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න නිලු ඔබට ආයුබෝවන් සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න එහෙමනම් 2012 වසරේ ආසියාතික විවාහක රූ රැජිනු ඇය ශ්‍රීමාලි ෆොන්සේකා ආයුබෝවන් සුබ උදෑසනක් ආයුබෝවන් නිපුනි හොඳයි මේ දෙන්නම අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මොනව පිළිබඳව කතා බහ කරන්නට ඒ කතා කරන්නේ සූදානම් වෙලා ඉන්නේ ශුවස්ලිම් ගැන. ඇයි ශුවස්ලිම් පිළිබඳව කතා බහ කරන්නේ? මොකද ඔවුන් මේ ජාත්‍යන්තර මේ තිබ්බ තරඟාවලියට සහභාගි වෙන්නට කලින් මම මේ පිළිබඳව හොඳ දැනුවත් වෙලා එහෙම නැත්නම් මේ නිෂ්පාදනයේ භාවිතා කරලා තමයි ඔවුන්ගේ මේ තරබාරුකම අඩු කරගෙන තියෙන්නේ. හැබැයි මේ රහස මට කතා බහ කරන්නට බෑ. ඒ නිසා තමයි අද දවසේදී අපිත් එක්ක මේ මැදිරියේදී මොවුන් දෙපළම එකතු වෙලා ඉන්නේ. ඒක නිසා මුලින්ම අපි ශ්‍රීමාලි කතා කරන මු නිලු අකිත් එක්ක නේද? නිලු කොහොමද දැන් මේ තරඟාවලියට 2013 වසරේ ආසියාතික විවාහක රූ රැජින තරඟාවලියට සහභාගි වෙනකොට ශුවස්ලිම් කොහොමද ඔයාලට උදව් වුනේ? ඇත්තටම ඒකේ වෙනස කියනවනේ නිපුණි මම 2013 විවාහක රූ රැජින තරඟයට ඉස්සරින් ඇත්තටම ඒගොල්ලෝ මම හැමදාම කියනවා වගේ ඒගොල්ලෝ ගොඩක් නිරූපිකාවක් නෙමෙයිනේ මෙතන මිසිස් පැජන්ට් එකකට තමයි අපි මම ගියේ ඉතින් ඒගොල්ලෝ ගොඩාක් මෙෂර්මන්ට්ස් ඕනුණා ඒ මෙෂර්මන්ට්ස් එක තමයි මග හිතුනේ මම කොහොම හරි මේක හදා ගන්නවා කියලා ඉතින් ඇත්තටම ගොඩාක් මට ඇති වෙච්ච අදටත් මට ඒ වෙනස දීලා තිනා ශුවස්ලිම් එකෙන් ඉතින් ඇත්තම ජයග්‍රහණය මට ළඟාවිමි ළඟාවිමි මට ඇත්තම ශුවස්ලිම් එකෙන් ගොඩක් ප්‍රතිඵලයක් ලැබුණා. ඉතින් ඒ ප්‍රතිඵල තමයි අදර මම මේ කාන්තාවන්ට කියන්නේ මේකේ හොඳ ප්‍රතිඵලයක් තියෙනවා හොඳ වෙනසක් තියෙනවා මට අද වෙනතුරුත් මට කතා කරන්න පුළුවන් වෙන්නේ ඒ වෙනස හින්දා. ඉතින් ඇත්තම ඒ මෙෂර්මන්ට්ස් අනුව ඇත්තම මට ගොඩක් වෙලාව තිබ මගේ උසට හරින බර ගොඩක් බරයි මට හීල්ස් එහෙම දාගන්න බෑ ඒ කාලේ. ඉතින් ඇත්තම ගොඩක් බරයිනේ මගේ ඇත්තටම මට දැන් ගොඩක් හොඳ හීල්ස් දාගන්න පුළුවන් මට අඩි 6 කුණක් දාගන්න පුළුවන් ඉතින් ඇත්තටම මගේ බර නැහැ මගේ ඇඟ සැහැල්ලුයි ඉතින් ඇත්තටම මට හොඳ එනර්ජි එකක් ඉතින් ඇත්තටම මට දරුවන් එක්ක මගේ සැලොන් එකේ වැඩ මගේ ෆීල්ඩ් එකේ ඉතින් ඇත්තටම පැජන්ට් එකේ වැඩ මේ හැම දෙයක්ම මගේ මට ඇති වෙච්ච වෙනස තමයි ශුවස්ලිම් එකෙන් ගොඩක් වෙනස් වුණා මාව හොඳයි ශ්‍රීමාලි ඔන්න එහෙමනම් නිලුගේ රහස පිළිබඳව කතා බහ කරා දැන් අපි ඔයා ගැනත් කතා කරමු කොහොමද දැන් මේ පැජන්ට් එකට සහභාගි වෙන්න කලින් ඔයාට මේ ශුවස්ලිම් ඇත්තටම ඉවහල්ුනේ සහ සාමාන්‍ය දැන් අපි කවුරුත් දන්න දෙයක් තමයි ඔබ තරුවක් හා ඒ වගේම මවක් ගෘහණියක් ඒ වගේම ඔබ දෙපළම රූපලාවන ශිල්පිනියන් වෙනවා ඉතින් කොහොමද මේ දේවල් ගැන සූදානමක් උනේ සහ බය හිතුන නැද්ද මේ නිෂ්පාදනය භාවිතා කරන්නට ඔව් නිපුණි මම හිතන්නේ අපි බය වෙන්න ඕනේ මොන හරි නිෂ්පාදනයක් පාවිච්චි කරනකොට නමුත් අපි මෙහි තියෙන තත්ත්ව සහතිකයන් ගැන හොඳින් දැනුවත් වුණා නම් අපිට මේ ගැන කිසි බයක් නැහැ කලින් නිපුණි කිව්වා වගේ ඇත්තට මේ තරඟ වලට සහභාගි වෙනකොට අපේ පර්සනලිටි එක කියන දේ ගොඩක් වැදගත් මොකද අපිට හිතෙන්න ඕනේ අපේ ශරීරයේ එහෙම නැත්නම් අපේ පර්සනලිටි එක හොඳින් තියෙන්න ඕනේ මේ වගේ තරඟයකට සහභාගි වෙන ඒ වගේම ජයග්‍රහණය කරන්න ඉතින් අපේ ශරීරයේ හැඩය ඉතාමත් වැදගත් දෙයක් තමයි රූපරාජින තරඟයන්ට ජාත්‍යන්තරට යන්න. ඉතින් එතනදී මම හිතන්නේ මගේ ඇඟේ ෂේප් එක තියාගන්න මොකද මම ගොඩක් ආහාරවලට කැමති කෙනෙක්. මම හොඳට කන කෙනෙක්. නමුත් අර ඒ මම ගන්න ආහාරය දහණය කරන්න, ඒ කියන්නේ අනවශ්‍ය මේ දේ දහණය කරන්න අනිවාර්යයෙන්ම අපි එක්ස්ට්‍රා, ඒ කියන්නේ එක්ස්ට්‍රා මොන හරි දෙයක් පාවිච්චි කරන්න ඕනේ අපේ ශරීරයට. ඉතින් එතනදී මගේ විශ්වාසය ගොඩක් දිනාගත්ත ශුවස්ලිම්. ඒකට හේතුව මම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න කලින් හැමදාමත් ගොඩක් හිතනවා මේ ප්‍රොඩක්ට් එක මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද කියන එක. අනිත් එක මේ පිටුපස තියෙන දේවල් ගොඩක් වැදගත්. මොකද මෙතන හැම දෙයක්ම ඇත්ත දේවල් සඳහන් වෙලා තියෙනවා. මෙහි අන්තර්ගත මොනවද? ඒ වගේම කොහෙද මේ නිෂ්පාදනය? ඒ වගේම මේට ලැබිලා තියෙන තත්ත්ව සහතිකයන් ගැන හොඳ හැඳින්වීමක් කළා තියෙනවා. ඒ වගේම නිලු මම හිතන්නේ නිලුත් දැකලා ඇති මේක හොඳින් ආරක්ෂිතව මේ කැප්සූල් එක නිෂ්පාදනය කළා තියෙනවා. ඒක පැක් කළා තියෙනවා. ඉතින් එතනදී මම හිතන්නේ අපේ හොඳ
විශ්වාසයක් ගොඩ නැගෙනවා මේ කැප්සූල් එක අපි ආහ ඒ කියන්නේ අපි ආහාරයට කලින් ගත්තට කිසිම දෙයක් අපේ ශරීරයට සිද්ධ වෙන්නේ නැහැ කියන දේ මම හිතන්නේ හොඳ විශ්වාසයක් ඇතුව මම කියනවා. හොඳයි. දැන් නිලු කොහොමද දැන් ජාත්‍යන්තරත් එක්ක මේ විදිහට තරඟ කරනකොට ඔබට කොහොමද අනිත් අයත් සමග මේ ගැටෙනකොට වෙනස දැනුනේ කොහොමද? ඇත්තටම ශුවස්ලිම් නිසා තමයි ඔබේ තරබාරු සිර යම්තාක් දුරකට හරි සිහින් සිරුරක් බවට පත් කරලා ඒ හැඩය මනාව රැකගන්නට පුළුවන් උනේ. ඉතින් ඒක ගැන අපි කතා කරමු කොහොමද මේ තරඟාවලිය ඇතුළත මේ කාර්යභාරය සිද්ධ වෙන්නේ? ඔවුනේ ප්‍රිය ගොඩා අපි මිසිස් පැජන්ට් එකේදී ගොඩාක් ෂේප් වෙච්ච අය තමයි ගොඩාක් කාන්තාවන් හිටියේ. ඉතින් ඇත්තටම අපි ඒගොල්ලෝ හිටියට අපි තරඟයක් දුන්නා. ඒගොල්ලන්ටම දීලා හිටියේ නැහැ. ඉතින් ඇතරම ගොඩාක් වෙලාවට නිරූපිකාවන් කරන එක වැරද්දක් තමයි. ඒගොල්ලන්ට ජයග්‍රහණය දීලා ඉන්නා. ඒගොල්ලෝ ලස්සන ඇඳුමක් ඇඳනම අපිට වැඩිය අපිට හිතෙන්න පුළුවන් අපි ලස්සන නැහැ කියලා. එහෙම නෙමෙයි අපි තරඟයක් දෙන්න ඕනේ. අපි ඒ තැනට අපි ආවට පස්සේ අපිට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. ඇත්තටම මමයි ශ්‍රීමාලි මම ගොඩක් මෙයාගෙන් ඇඩ්වයිස් ගත්තා ඒ දවස්වල. ඉතින් ඇත්තටම මගෙනුත් එයා මේ ෂුවස්ලිම් පිළිබඳව ගොඩක් අහගත්තා. ඉතින් එයාට ප්‍රතිඵල තියෙනවා. ඉතින් හැම කාන්තාවන්ටම කියන්නේ තමන්ගේ පවුලක් වුණත් තමන්ගේ පවුල සාර්ථක වෙන්නේ තමන්ගේ නෝනාගේ. ඉතින් එයා හොඳ සාර්ථකත්වයෙන් හිටියොත් ඒ පවුල රැකගෙන යන්න පුළුවන්. ඉතින් ඇත්තටම හැමදාම මේ ඇඩ්වයිස් එක දෙන්නේ. ඉතින් ඇත්තටම මමත් මවක්. ඉතින් ඒ හින්දා මම හැමදාම කියන්නේ මේ දේවල් ගන්නකොට ගොඩාක්ම දැන් ශ්‍රීමාලිකව මේ දේවල් බලන්න කියලා. ඉතින් හැමදේම ඉන් රයිට්ලි තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම කාඩ් එකක් බලනකොට මේකේ එක්ස්පයර් ඩේට් එක ඉන් මේකේ කරන ද්‍රව්‍ය ඉතින් ඇත්තටම නැචරල් දේවල් මේ දේවල් වල තියෙන්නේ. ඉතින් හැමදේම බලන්නේ නැතිකොට එන් ප්‍රතිඵලයක් ලබන්නේ නැහැ ගොඩක් අයට. මේ දේවල් හැමදේම සටහන් වෙලත් නැහැ. ඕ බෑග් වල දාලා තිනවා, ෂොපින් වල දාලා තිනවා. ඉතින් ඒ දේවල් ගන්න එපා. මේ දේවල් හැමදේ මේවා බෙදා හරින්නේ කොහෙන්ද? මේ කොහෙන්ද රට? ඉතින් ඇත්තටම මේ හැම දෙයක්ම මේ දේවල් වල අපේ ෂෝස්ලිම් වල මැදිලා තියෙනවා. ඉතින් මේක ඔස්ට්‍රේලියාවෙන් නිෂ්පාදනය කරන්නේ ඇලරික්ස් ලංකා පුද්ගල සමාගමෙන් තමයි අපිට බෙදා හරින්නේ හැම දෙයක්ම. තිබිය මේ වගකීමක් තියෙනවා. ඒ වගකීමක් ඇතුව තමයි අපි හැම දෙයක්ම අපේ අභ්‍යන්තරයට ලබා ගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේක අධික මේද අධික කාබෝහයිඩ්‍රේට් මේක පාලනය කරන දෙයක්. අපි මම කියනෝනේ ඉතින් මේක මේකෙන්ම විතරක් අපි ලබා ගන්න බැහැ. අපි ව්‍යායාම ඉතින් හැම අපි කාර්ය බහුලයි. ඒ වුණාට පොඩ්ඩක් හරි ව්‍යායාම කරන්න පුළුවන්. ඒ ව්‍යායාමත් එක්ක අපි කන කෑමත් එක්ක කන්ට්‍රෝල් වෙනකොට මාස 3ක හොඳ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ඒක අතාරින්න එපයි කියන එක තමයි අපිට මම හැමදාටමත් මේක ලබා ගන්න ඕනේනේ. ඉතින් ඒ ලබා ගැනීමෙන් තමයි හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් නිලුත් ශ්‍රීමාලි දෙන්නම මේ ෂුවස්ලිම් වල තියෙන විශ්වාසනීයත්වය පිළිබඳව තමයි කතා බහ කරන්නේ. නමුත් ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳව තවත් වැඩිපුර විස්තර දැනගන්නට අවශ්‍ය නම් මේ දුරකථන අංකවලට කතා කරන්නට මේ ලිපිණයට ලියන්නටත් පුළුවන්. මුලින්ම මතක් කරන්නම් ලිපිණය ඇලරිස් ලංකා පුද්ගලික සමාගම අංක 9-3 හොරණපාර කැස්බෑව පිළියන්දල. දුරකථන අංක වෙන්නේ 077-66-66-474 077-66-66-475. හොඳයි. එහෙමනම් ශුවස්ලිම් ගැන තව කතා බහ කරන්නට බොහෝ දේවල් තියෙනවා. ඊට කලින් අපි කෙටි විරාමයකට යමු වෙනවා. හොඳයි. විරාමෙන් අනතුරුව නැවතත් අපි සූදානම් වෙලා ඉන්නවා ඔබට සිහින් හැඩති මනා සිරුරක් ලබා දෙන ශිවස්ලිම් පිළිබඳව කතා බහ කරන්නට. ශ්‍රීමාලි, දැන් මේ ගැන කතා කරනකොට මට අහන්න හිතෙන දෙයක් තමයි ඔබ රූපලාවන්‍ය ශිල්පිනියක්නේ. එතකොට අපි කතා කරමු දැන් සාමාන්‍යයෙන් සැලෝන් එකට එන ක්ලයන්ට්ස්ට තියෙන ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. මේ මම කොහොමද අක්කී මේ සිරුර සිහින් සිරුරක් ලබා ගන්නේ? සාමාන්‍ය ගොඩක්ම මේ බ්‍රයිට් කෙනෙක් වෙනකොට එහෙමන ඔය ප්‍රශ්නේ එනවා. ඒතර අහන්න පුළුවන් අනේ මට ඉක්මනට කෙට් වෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් කියන්නකො කියලා. දැන් ඔබගෙන් ඒ වගේ ප්‍රශ්න අහලා තියෙනවද? සහ ඔවුන්ට ප්‍රතිඵල ලැබිලා තියෙනවද ශුවස්ලිම් භාවිතා කරලා? අනිවාර්යයෙන්ම නිපුණේ. මොකද අත අපේ අපේ ජනතාව බුද්ධිමත්. මොකද හැමෝම කැමති ලස්සනට ඉන්න. ඒ කියන්නේ හැඩැති සිරුරක් තියාගෙන ලස්සන හමක් තියාගෙන එහෙම ඉන්න. ඉතින් නමුත් අපේ කට්ටිය ගොඩක් උනන්දු වෙනවා මොන ප්‍රොඩක්ට් එකද හොඳයි කියන දේ හොයාගන්න. ඉතින් මෙතනදී ගොඩක් කලාවට නිපුණ කිව්වාගේ මගේ සලෝන් එකට උනත් ඇවිල්ලා ගොඩක් කාන්තාවෝ ඒ වගේම බ්‍රයිඩ්ස්ලා අහනවා මොනවද කරන්න ඕනේ කියලා. අනිවාර්යෙන් මම
එයාලට කියලා දෙනවා මේ ප්‍රොඩක්ට් එක මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද මේ සිද්ධ වෙන්නේ මොනවද කියන දේ ඒ වගේ මේ සහතිකයන් ගැන මම කියලා දෙනවා මම කලිනුත් කිව්වා වගේ අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ අපි මේ පාවිච්චි කරන කැප්සූල් එක අපේ ශරීරයට ගියාට පස්සේ මේ අර සිද්ධ වෙන දේ මොකද්ද කියන එක ඒ වගේ මේ මේක නිෂ්පාදනය කරනකොට මොන මොන තත්වයන් යටතේද නිෂ්පාදනය කරන්න කියන දේ අපි ගොඩක් තේරුම් ගන්න අපි මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ ඉතින් මෙතනදි මම හැමදාමත් කියනවා වගේ අපේ විශ්වාසයේ ගොඩනගාගත් සමාගමක් තමයි ඇලරිස් පුද්ගලික සමාගම කියන්නේ. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එක ගේන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ඕස්ට්‍රේලියාවේ තියෙන විශිෂ්ටතම සහතිකයක් වෙන TGA සහතිකය මේ ෂුවර්ස්ලිම් කැප්සූල් එකට ලැබිලා තියෙන නිසා අපිට කවදාවත් බය වෙන්න අවශ්‍ය නැහැ මේ කැප්සූල් එක ලබා ගත්තයි කියලා. ඒ වගේම අපේ කතා කරන්නේ කාන්තාවන් ගැන විතරයි. නමුත් අපි හැමතිස්සෙම අපේ පුරුෂ පක්ෂයත් ගොඩක් වෙලාවට දැන් ආසයි කියන්නේ කෙට්ටුවට බඩ නැතුව ඉන්න. ඉතින් මේ මෙයාලටත් ඔය කියන්නේ පිරිමියාටත් පුළුවන් මේ කැප්සූල් එක පාවිච්චි කරලා තමන්ගේ ශරීරයේ තියෙන අධික තරබාරු ඒ වගේම අනවශ්‍ය මේදය අයින් කරගෙන හැඩැති සිරුරක් ලබා ගන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ අපේ අම්මලා වුණාට පස්සේ අපි කාන්තාව ගොඩක් අපේ ශරීරය ගැන උනන්දු වෙන්නේ නැහැ. ඉතින් මෙතනදි මම කියන්න ඕනේ අපි මැරි කරා කියලා එහෙම නැත්නම් අපිට දරුවෝ නැහැ කියලා අපේ ශරීරය ගැන අපි නිග්ලෙක්ට් කරොත් අපිට කවදා හරි තරබාරු සිරුරක් තමයි ලැබෙන්නේ. ඉතින් විවාහ වුණා කියලා අම්ම කෙනෙක් වුණා කියලා නෙමෙයි අපි හැමදාමත් අපි ජීවත් වෙලා ඉන්න තාක්කල් ලස්සනට ඉන්න ඕනේ කියන දේ තමයි මම හැමදාමත් කියන්නේ. ඉතින් අපි ගන්න ආහාරත් එක්ක අපි ගන්න මේ ඒ කියන්නේ මේදයත් එක්ක අපිට ෂුවර්ස්ලිම් කැප්සූල් එකක් දවසට තුන් සැරයක් ගන්න පුළුවන් නම් අපිට කිසිම බයක් වෙන්න අවශ්‍ය නැහැ. අපි ගන්න ඒ අපේ ශරීර අපි ගන්න ආහාරය අපේ ශරීරයට ලැබෙන අනවශ්‍ය මේදය කපා හැරලා ඒ කපහරින මේදී අපිට එනර්ජි එකක් බවට පත් කරනවා. ඒ එනර්ජි එකෙන් තමයි අපිට අර ගැම්ම ඒ කියන්නේ අපිට ගැම්මක් එනවා. අපි මේ කැප්සූල් එක ගත්තට පස්සේ මම අර කලින් කිව්වා වගේ අපේ පර්සනලිටි එකට ලොකු රුකුලක් වෙනවා. මේ කැප්සූල් එක පාවිච්චි කරාට පස්සේ සමාජයට මුහුණ දෙන්නේ. ඒ වගේම මට නම් විශේෂයෙන් මොකද මම ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් වලට සහභාගී වෙනවා. ඒ වගේම ගොඩක් දේවල් මම ඒ කියන්නේ ෆන්ක්ෂන්ස් වලට සහභාගී වෙනවා. නමුත් මගේ පර්සනලිටි එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ ශරීරය ගැනත් මගේ ඒ එනර්ජි එක ගැනත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳයි. හරි. ඒත් එක්කම දැන් අපි කතා බහ කරමු මේ කොහෙන්ද මේ නිෂ්පාදනය මිලදී ගන්නට පුළුවන් වෙන්නේ කියලා සහ ඒත් එක්කම මම අහන්නේ දැනගන්න කැමති නිලුගෙන් සාමාන්‍යයෙන් මෙවැනි නිෂ්පාදනයක් භාවිතා කරනකොට කෑම පාලනයක් කිරීම අවශ්‍ය වෙනවද? ඔව් අනිවාර්යයෙන්ම කෑම පාලනේ මෙහෙමයි ෂුවර්ස්ලිම් එක ගන්නකොට අපිට කෑම කන්න පුළුවන් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ දැන් ව්‍යායාම කරනකොට නිපුණි කන්න බෑ අපි ව්‍යායාම කරන්නේ ඉතින් පැය ගාණක් කරනකොට අපේ මේදය කියන එක හරි බොහොම පොඩ්ඩයි ඒක පිච්චෙන්නේ ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් නැහැ අතම ෂුවර්ස්ලිම් ගන්නකොට ඒක හරි මාත්‍රාවක් හරි මාත්‍රාවකට යනෝනේ දවසට තුන් පාරක් කෑමට ඉස්සර විනාඩි 15කට 20ට කලින් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ දැන් මිලදී ගත්තා වගේ නෙමෙයි ඒක හරි මාත්‍රාවක් කෙරෙන්නේ නැහැ. එතකොට අලදාලා විසික් කරනවා මේක නෙමෙයි අපි තව ප්‍රොඩක්ට් එකකට යන්න කියන මතය එනවා. එහෙම කරන්න එපා. ඇත්තටම මේක නැචරල් මේ ශ්‍රීමාලි කිව්වා දැන් TGA සහතික, ආයුර්වේද සහතික, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහතික මේ හැම සහතිකයක් ඇතුව තමයි මේක කාන්තාවන්ට ලබා දීලා තින්නේ ඇලරිස් කියන සමාගමේ. ඉතින් ඒ හින්දා ඒ දේවල් හොඳට හිතරගත්ත ගන්න ඕනේ බුද්ධිමත් කාන්තාවන්. ඉතින් ඇත්තටම අපි වගේ මේ වගේ හැම දෙයක්ම හිතලා තමයි ඇත්තටම අපි දරුවෝ ඉන්නා. ඉතින් තවත් දරුවෝ හදන්න ඕනේ තව කාලයකදී. ඉතින් ඒ දේ හින්දා ඉතින් ඇත්තටම අනිවාර්යයෙන්ම නැචරල් දෙයක් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් යම්කිසි බයක් ඇති වෙන්න පුළුවන් ඕනම කාන්තාවන් සහ පිරිමි පාවිච්චි දැන් මැරි කරන්න වුණත් ඒගොල්ලෝ බය වෙන්න පුළුවන් මේ වගේ දෙයක් පාවිච්චි. ඇත්තටම බය වෙන දෙයක් නෑ. ඇත්තටම අපිට වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්නවා. අපිට කෝල් කරලා දැනගන්න පුළුවන් මේක කොහොමද ප්‍රොඩක්ට් එක ගැන ඇත්තටම විශ්වාසය කතා කරන්නේ. ඉතින් ඇත්තටම මේක මිලදී ගන්න තියෙන ෆුඩ් සිටි ෆාමසිස් වල අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඉතින් ඕනම තැනකින් ලබා ගන්නත් පුළුවන් නිපුණි. හොඳයි එහෙනම් සැබෑ සුන්දරත්වය මනා හැඩෙති සිහින් සිරුරක් ලබා ගන්නට ඔබටත් පුළුවන් ෂුවර්ස්ලිම් භාවිතා කරන්නට. යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ ලිපිණයට ලියන්නට. ඇලරිස් ලංකා පුද්ගලික සමාගම අංක 93 හොරණ පාර කැස්බෑව පිළියන්දල. ඒ වගේම දුරකථන අංක වෙන්නේ 077 66 66 474 077 66 66 475. එමනම් නිලු ශ්‍රීමාලි බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපිත් සමග එකතු වුණාට. අපි කෙටි විරාමයකට යොමු වෙන්නයි සූදානම්. රැඳී සිටින වින්දනී උදෑසන සමගයි.
මුල්ල කොරෝහලේ පූර්ණ දායකත්වය අනුග්‍රහය යටතේ ඔබ වෙතගෙන සුවපත් වේවා විශේෂාංගය ආරම්භ කරන්න සූදානම් වෙනවා. දැන් ඔබ දන්නවා මේ අපි සුවපත් වේවා වැඩසටහන තුළ මේ විශේෂාංගය තුළ කතා බහ කරන්නේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී අපිට අත්විඳින්නට ලැබෙන විවිධ රෝග තත්ත්වයන් පිළිබඳ. මේ රෝග තත්ත්වයන් කොහොමද ඇතිවන්නේ? රෝග තත්ත්ව නැතුණාට පස්සේ ප්‍රතිකාර විදිහට මොනවද කරන්න ඕනේ? වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව තමයි මේ කටයුතු සිදු කළ යුත්තේ කියන එකයි නිරන්තරයෙන් මතක් කරගෙන තියෙන නිසා අපි අපේ රටේ සිටින දක්ෂ බොහොම වැදගත් වෘත්තික නිලන වටිනා කියන වෛද්‍යවරුන් තමයි කැඳවාගන්නේ. ඉතින් අද දවසේ අපි ආරාධනා කරා අපි වැඩසටහනට කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාර්ද සිල්වා වෛද්‍යතුමන්ට ආයුබෝවන් ඔබතුමන්ට සුබදායි. අපි අද දවසේ මාතෘකාව විදිහට තෝරගන්න කල්පනා කරා. දැන් ඔබ දීර්ඝ කාලයක් තිස්සේ දැඩි අවුරශ්මෙන් පීඩාවෙන් ඉඳලා ඔන්න දැන් මේ වෙන විට ටිකක් හිතට සහනයක් තියෙනවා. ඒ සූර්යාගෙන් ලැබිච්ච ඒ ප්‍රතිඵල ඒ කියන්නේ බොහොම අවුරශ්මෙන් වැඩි වෙච්ච පරිසරයක් තුල ඔබ ජීවත් වුණාට පස්සේ ඔන්න දැන් මේ දවස් ටිකක් වහිනවත් එක්ක ඔබ සන්තෝෂ වෙනවා වගේම ටිකක් කල්පනාකාරී විය යුතු කාරණාවක් තමයි. මොකද හේතුව වර්ෂාව දීර්ඝ කාලයක් නොතිබිලා ඊට පස්සේ නැවත වර්ෂාවක් ඇති වුණාට පස්සේ වර්ෂාවත් එක්ක විවිධ රෝග තත්ත්වයන් ඇති වෙනවා. උදාහරණයක් විතර ගත්තොත් එහෙම ඩෙංගු රෝගය මේ දිනවල හිස ඔසවන්නට තියෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් ඒ නිසා මේ පිළිබඳව කතා බහ කළ යුතුයි කියලා කල්පනා කරා. විශේෂයෙන්ම දැන් ඩෙංගු රෝගය පිළිබඳව කතා බහ කරද්දී අපි දන්නවා ඩෙංගු රෝගය පිළිබඳව හුඟ දෙනෙකුට හොඳ දැනුමක් තියෙනවා. නමුත් නිරන්තරයෙන් මේ පිළිබඳව කතා බහ කිරීම හරහා ඔබට මේක නිතරම තදින් ඇඟට කාවද්ද ගන්න උත්සාහ කිරීම හරහා අයහපත් ප්‍රතිඵලයක් ඇති වෙනවා නේ ඒක වළක්ව ගන්න හැකියාවක් තිබෙනවා. වෛද්‍යතුමනි දැන් ඩෙංගු රෝගය ඇති වෙන්නේ කොහොමද කියන එක නම් හැමෝම දන්නවානේ. දැන් ඩෙංගු රෝගය ඇති වුණොත් එහෙම බැරි වෙලා හරි. රෝග ලක්ෂණ විදිහට මොන වගේ රෝග ලක්ෂණද මතු කරන්නේ කියන කාරණාව මම හිතන කතා කරන එක වැදගත් වෙනවා. ඔව් ඉතින් ඇත්තටම අපි හැමදාම කියන වගේ මූලික වශයෙන් තද උණ ගතිය ඊට වගේම ඇඟපත රිදීම ඒ වගේම ඔළුව කැක්කුම ඔක්කාරය වමන යෑම ඊට තමතරව සමහරවිට අපි බඩේලිය යෑම වගේ ලක්ෂණ පහළ වෙනවා. ඉතින් මූලික වශයෙන් අපි අර ඇඟපතේ රුදාව ඒ කියන්නේ ඒකේ තමයි ඒක ඒගොල්ලන් කියන එක ප්‍රධානම අපි කියන්නේ break bone fever කියලා. ඒ කියන්නේ අපි කොන්ද කැක්කුම ඇඟ අර තලල දැම්මා වගේ ඒ වගේ ලක්ෂණ තමයි ගොඩක් වෙලාට කියන්නේ. නමුත් මේකත් එක්කම අතිනතගත සමගාමී යන සමහර මේ බැක්ටීරියා මේ ආසාදන එහෙමත් තියෙනවා. ඉතින් සමහරවිට මේ දෙක එකට අතිනත ගෙන යනවා. ඒතකොට සමහරවිට කැස්ස ඒ වගේ දේවලුත් අපි දකින්න වෙනවා. නමුත් මේක වෛරස් උනා ඒකත් එක්ක තව බැක්ටීරියා ආසාදනත් යනකොට අපිට සමහරවිට එකවරට අඳුන ගන්නත් බැරි වෙන අවස්ථා තියෙනවා. ඒතකොට අපි මූලික වශයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන අර මං කියපු ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙන්න. හමු වුණාන් පස්සේ වෛද්‍යවරයා එතනින් පස්සේ කළ යුතු දේ ඔබට දැනුම් දෙයි. හොඳ දැන් වෛද්‍යවරයෙක් කරා යොමු වුණාට පස්සේ කොයි වගේ විදිහකට වෛද්‍යවරයා ප්‍රතිකාර කරා යොමු වන්නේ? දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රෝගයේ තියෙන ඒ රෝග තත්ත්වය අනුව රෝග ලක්ෂණත් එක්ක නිර්ණය කරනවා මේ වගේ තත්ත්වයක තමයි මේ රෝගය දැන් වර්තමානයේ මෙන්න තියෙන්නේ කියලා. කොහොමද ප්‍රතිකාර කරන්නේ? ඔව් මම හිතන්නේ මේ අපි දැනුවත් කිරීම තුළින් අපි කරපු අයහපත් ප්‍රතිඵලයක් තමයි සමහරවිට අපි උන පළවෙනි දවසේදීම අපිට මේ රෝගින්න පැමිණීම. ඇත්තටම පළවෙනි දවසේ අපිට රෝගියෙක් ආවම අපිට ඇත්තටම අඳුරගන්න බෑ මේක ඩෙංගුද මේක වෛරස් උනද්ද මේක ඩෙංගු නොවන වෛරස් උනද්ද එහෙමත් නැත්නම් තවත් බැක්ටීරියා ආසාදනයක්ද කියලා. ඉතින් ඒකේ ඉඳ පළවෙනි දවසේම වෛද්‍යරේ කමවීම වැදගත්. ගොඩක් ලෙඩා අසනීපම නම් සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම අපි ලේ පරීක්ෂණයක් හෝ රුධිර පරීක්ෂණයක් හෝ කරන්නේ අපි දවස් දෙකක් පැන්නයින් පස්සේ. නමුත් ඔබ වයසක කෙනෙක් නම් ගොඩක් අපි කියන අවුරුදු 75න් පස්සේ ඒ කෙනෙක් නම් හෝ පොඩි ළමෙක් නම් ඒ කියන්නේ ලදරුවෙක් එමන්නම මේ අවුරුදු 5යක දරුවෙක් නම් ඉතින් එතකොට අපිට මුල දවසින්ම පොඩ්ඩක් වෛද්‍යවරයෙක් හම්බුනාට කමන්නේ. නමුත් ඔබට උණක් ඇති වුණොත් අපි ඉතින් මූලික වශයෙන් කළ යුත්තේ අපි ඇඟේ සජලීය තත්ත්වේ පවත්වාගෙන යෑම. ඒක බැක්ටීරියා ආසාදනයක් වෙන්න පුළුවන්, වෛරස් උණක් වෙන්න පුළුවන්, මොකක් වුණත් අපි හොඳ දියර ප්‍රමාණයක්. ඒ කියන්නේ වතුර නෙමෙයි, වතුර විතරක්ම නෙමෙයි, වතුරට අමතරව අපි කියන පළතුරු යුෂ, කැඳ, සූප් වර්ග ඒ වගේ දේවල් බීලා අපි ඇඟේ සජලීයතාවය තියාගත්තොත් අපි ඒක ඩෙංගු වුණත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දෙවෙනි දවසෙන් පස්සේ අපි දැනගන්නවා ලේ රුධිර පරීක්ෂණයක් කරාම නිකන් අපිට මේ පැත්තට යනවාද අනිත් පැත්තට යනවාද කියලා අඳුන ගන්න පුළුවන්. ඉතින් එතකොට එදාට අපිට පහසුයි ඔබව මේ පාලනය කරන්න. ඔබට ඩෙංගු රෝගය වුණත් අපිට පාලනය කිරීම ඉතාම පහසුයි අපි වගේ දෙයක් වුණා. හොඳ දැන් ඩෙංගු රෝගයේ පිළිබඳව ඔබ ඩෙංගු රෝගය වැළඳිලා කියලා සැක කරනවා නම් මුලින්ම කරන්න ඕන කාරණාව තමයි මෙතුමා සඳහන් කරේ. දැන් අපි හිතමු යම් කිසි විදිහකට ඇත්තටම වැළඳිලා තියෙන ඩෙංගු රෝගය. දැන් ඩෙංගු රෝගයේ වැළදිච්ච රෝගියෙක්ගේ සමහර විට අපි දකිනවා දැන් රුධිරණු ප්‍රමාණය අඩු වෙනවා. ඒකෙදි කොහොමද තමන්ගේ අවධානය යොමු කළ යුත්තේ? වෛද්‍යවරයෙක් කරා යොමු වෙලා රුධිර පරීක්ෂාවක් කරලා ඊට පස්සේ මේ රෝග තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගන්නට මොන වගේ දේවල්ද කරන්නේ?
ඇත්තටම අපි අර ඩෙන්ගු වල තියෙන අපි ඩෙන්ගු රක්තපාත කියන තත්ත්වයට යන සමහර කට ඩෙන්ගු අපි ඩෙන්ගු ෆීවර් කියලා. ඒ කියන්නේ ඩෙන්ගු වුණ හැදිලා ඊට පස්සේ අපි සුව අර අවස්ථා තුනක් තියෙනවා. ඒක අවස්ථා තුනෙන් පළවෙනි අවස්ථාවේ අපි තුන්වෙනි අවස්ථාවට කෙලින්පත් වෙලා හොඳ වෙලා යන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ සමහරට අපි වෛරස් වුණක් කියලා හිතලා අපි ඩෙන්ගු වුණම හැදිලා අපිට නැති වෙලා යන්න පුළුවන්. අර රක්තපාත වුණ කියන තත්ත්වයට ආවම සමහරට අපේ ඇඟේ රුධිරය වහනේ වීම. ඒ කියන්නේ අපේ රුධිර නාල වලින් එළියට වතුර කාන්දු වීම වෙනවා. එතකොට තමයි අපි ආරංග පොඩයි දිවෙන කකුල් දිවෙන ඒ වගේ මේ පෙනහළු බඩේ වතුර එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථා එන අවස්ථාව තමයි අපි දැනගන්න ඕනේ. මේ අවස්ථාවේ තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අපිට දැන් ඩෙන්ගු අඳුන ගන්න ඕන නේ. අපි මූලික වශයෙන් අපි කළාට අපි දවස් දෙකෙන් පස්සේ තමයි අපි රුධිර පරීක්ෂා ලක් කරන්න උත්සාහ කරන්නේ. එතක අපි සජලීයතාවය පවත්වාගෙන යනවා. ඉතින් ඒකෙදී අපිට පට්ටි කාඩු වීමක් සහ සුදු රුධිරාණු අඩු වීමක් ඕක තමයි අපි මූලික වශයෙන් බලන්නේ. ඒට අමතරව අපි කියනවා පැක්සෙල් වලින් එහෙම නැත්නම් HCD කියලා තියෙනවා. ඒකින සංගතකේ ඒකේ වැඩිවීමක් එහෙම දැක්කම අපි දැනගන්නවා මේ රෝගියාට මේ ඩෙන්ගු හෝ විජලනී වීමක් දක්න ලැබෙනවා කියලා. ඉතින් අපි එතකොට අපි ගොඩක් වෙලාට කරන්නේ අපි තව ආයිත් පැය 6කින් හෝ පැය 8කින් හෝ එහෙම නැත්නම් ඊළඟ දවසේ තියෙන පට්ටිකා ප්‍රමාණය සහ සුදු රුධිරාණු මට්ටම අනුව අපි තීරණය කරනවා කවද අපි ඊළඟ රුධිර පරීක්ෂා ලක්කල යුත්තේ කොයි අවස්ථාවේද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කියන්නේ එන්න අපේ සුදු රුධිරාණු පල්ලෙහාට යනවා නම් එහෙම නැත්නම් පට්ටිකත් පල්ලෙහා මට්ටමකට යනවා නම් ඇත්තටම අපි මූලික වශයෙන් සැලකිලිමත් වෙන්නේ සුදු රුධිරාණු පල්ලෙහාට යෑම තමයි. කියන්නේ ඒක අඩුවීම පට්ටිකාට කලින් ගොඩක් වෙලාවට වෙන දෙයක්. ඉතින් අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා රුධිර පරීක්ෂාවක් කරලා අපි ඊට පස්සේ අර පැරසිටමෝල් පමණ භාවිතා කරන්න ඕනේ මේ කැක්කුමට. මොකද වෙන කැක්කුම් නාශක පාවිච්චි කරොත් ඒක පට්ටිකා එහෙම වලට හානි වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක තමයි මූලික අවශ්‍යතාවය අපිට මේ ඩෙන්ගු රෝගය නම්. ඔබ දන්නවා නවලොකු රෝහලේ සාදර අනුග්‍රහය යටතේ මේ වැඩසටහන ගන්නේ. ඒ නිසා අපි මතක් කරනවා නවලොකු රෝහලත් එක්ක ඔබට අත්වල බැඳ ගන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔන්න තිරේ දිස්තන දුරකථන අංක සහ මාගේ තොරතුරු ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ තොරතුරු වලට ඒ දුරකථන අංක වලට අමතලා යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය සපුරා ගන්නට නවලොකු රෝහල කිව්වා මතක් කරන්න ඕනේ. පෞද්ගලික රෝහල් ශාස්ත්‍රයේ නියමුවා විදිහට කටයුතු කරන දැවැන්තම රෝහලක් විදිහට ලංකාවේ තියෙන අපිට හඳුනා ගන්නට පුළුවන් නවලෝක රෝහල. ඉතින් මේ මතක් කිරීමත් එක්කයි මේ වැඩසටහන කරගෙන යන්නේ. වෛද්‍යතුමනි දැන් අපි ගත්තොත් එහෙම ඩෙන්ගු රෝගය ප්‍රථම වතාවට වැළඳෙන පුද්ගලයෙක් සහ අවස්ථා කීපයකදී ඩෙන්ගු රෝගයට භාජනය වෙච්ච රෝගියෙක් ගත්තොත් එහෙම කොහොමද ඒ අය ඒ පිළිබඳව තමන්ගේ අවධානය යොමු කළ යුත්තේ? මේ ඇත්තටම ඉතින් අපි දෙවෙනි වතාවට හැදෙන කට්ටියද හෝ තුන්වෙනි වතාවට හැදෙන කට්ටිය ඉන්නවා. ඉතින් මේකේ ලොකු වෙනසක් නැහැ. ඔබ සැලකිලිමත් වෙනවා නම් මූලික අවස්ථාව වෙන දෙයම ඔබට ඊ දෙවෙනි අවස්ථාවේදී තනොට ඔබ ඒතොර දන්නවා මොකද විය යුත්තේ, මොනවද කළ යුත්තේ, මොකද නොකළ යුත්තේ. බලපෑමක් අපි නැද්ද? දැන් අපි හිතමු උදාහරණයක් විදිහට පළවෙනි වතාවේ ඩෙන්ගු රෝගය උත්සන්න වුණා. නමුත් කොහොම හරි ජීවිතේ බේර ගන්න හැකියාවක් ලැබුණා. ඩෙන්ගු රෝගයෙන් මිදුණා. එතකොට නැවත සැරයක් මේක ඇතුණොත් එහෙම අර පෙර වතාවේ ඒ යම්කිසි බලපෑමක් වෙන්නේ නැද්ද මේ විවිධ තත්ත්වයත් එක්ක? මෙහෙමයි. ඔකේද අපේ ප්‍රවණතාවේ අර අපි නරක් වීමේ ප්‍රවණතාව අපි හිතමු ගලින් ඩෙන්ගි හෙමරජික් ෆීවර් කියන්නේ ඩෙන්ගි රක්තපාත උන තත්ත්වයට ඇතුළු වුණා නම් අපි සමහරවිට අපි හිතනවා දැන් මේක මේ අවස්ථාවේදී ඒ වගේ ඇතිවීමේ අවස්ථාව ප්‍රවණතාවය වැඩි කියලා. නමුත් මූලික වශයෙන් අපි සැලකිලිමත් වුණොත් අපේ අර පෙර සූදානම අපි ගොඩක් වෙලාවට ඒ දේ වෙන්නේ නැති එක තමයි. දැන් අපි දැන් එතකොට දන්නවා දැන් එකපාරක් හැදිච්ච කෙනා දන්නවා ඊළඟ පාර පරිස්සම් ගන්න ඇති. ඒක අන්තික මතයක් තියෙනවා මේක දෙවෙනි පාර හැදුණොත් ගොඩක් අමාරු වෙනවයි කියලා. ඇත්තටම ඒ අමාරු වෙනවයි කියලා කියන අදහස් කරන්නේ ඇත්තටම අපි සැලකිලිමත් නොවුනොත් තමයි. ඒකේ ලොකු මේ ගොඩක් අපි මේ ට්‍රයල්ස් කියන දේවල් ගොඩක් හැම කරලා නැහැ. මේක හැදුනම දෙවෙනි පාර හැදෙන කට්ටිය මේ දේ ගොඩාම නරක වෙනවා. ඒක නමුත් මූලික දේ අවශ්‍යතේ වෙන්නේ ඔබ කලින් දැනගත්තාම ඒ ඇඟපතේ උණක් එහෙම තියෙනකොට ඇඟපතේ රුධාව එහෙම තියෙද්දි අපි සමහර මන් දකින්න මේ දැස්සල අපිට එනවා මේ ක්‍රීඩා කරන්න යනවා. මැච් මේ දැස්සල මැච් කරත් තියෙන අපිට මැච් බලන්න යනවා. මේ වෙලට ගිහලා ගොඩක් මහන්සි වෙනවා. මහන්සි වෙලා ඉවරලා ඊට පස්සේ දවසේ තමයි ඇඟට දැනෙන්නේ අර කැක්කුම් ටික. එතකොට ඒ අවස්ථාවේදී ආගේ අර නරක වීමේ අවස්ථාව වැඩි, ප්‍රවණතාව වැඩි. අපි ඒක තමයි ගොඩක් වෙලාට කියන්නේ ගොඩක් වෙලාට අතීතේ වුණත් මරණ සිද්ධ වෙලා තියෙන්නේ වෛද්‍යවරයා ළඟට එනකොට ගොඩක් පරක්කු වැඩි. එකක් දෙකක් අපි දෙක තමයි අපි ගොඩක් වෙලාවට අපි ඊට කලින් හොඳට විජලනෙත් වෙලා අපි ගොඩක් මේ මහන්සිය නැඟ මහන්සි වෙලා තියෙනවා. එතකොට අර අපේ මස්පිඩු වල ආපහු ප්‍රති ඒ කියන්නේ රීග්‍රෝත් එකට රිපයර් කරන්න ඒකට මේ ගොඩක් වෙලාවට පට්ටිකා වැය වෙනවා. ඒකෙන් අපි තව පට්ටිකා තවත් අඩු වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාව තමයි අපි වළක්ව ගන්න ඕනේ. ඉතින් මූලික වශයෙන් සැලකිලිමත් විය යුත්තේ ඔබට උණක් තියෙනවනම් ඇඟපත රිදෙනවනම් අපි හිතනවනම් මේක වෛරස් උණක් කියලා මේක ඩෙන්ගි කියලා පොඩ්ඩක් විවේක අරගෙන
වත් අපි සජලීය තත්ත්වේ පවත්වාගෙන යන්න වෛද්‍යවරයෙක් හම්බ වෙන වෛද්‍යවරයා අවශ්‍යදී අපි නිසි ලෙස කරොත් ඩෙන්ගු තවදුරටත් මාරන්තික නැහැ. යම් කිසි විදිහකට අයහපත් තත්ත්වයක් ඇතිවන්නට කලින් පෙර සූදානම එහෙම නැත්නම් තමන්ගේ අවධානය ඒ සඳහා යොමු කිරීම ගොඩක් වැදගත් වෙනවා. අපි ඒකයි මේ පිළිබඳව මතක් කරේ. ඉතින් ඔබ දුන්නට බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා සමුදිනවා. අපිට සම්බන්ධ වුණාට දවසේ තවත් දවසක හමු වෙලා කතා කරමු. විශේෂ මතක් කරනවා නවලෝක රෝහල. නවලෝක රෝහල කියන්නේ ඔබ යම් කිසි ආකාරයකට රෝගයකින් පීඩා විඳිනවා නම් ඔබට මම හිතනවා හොඳ ප්‍රතිකාර ලබා ගන්න හොඳ පරිසරයක් නවලෝක රෝහල තුල තිබෙනවා. ඉතින් දුරකථන අංකය සියල්ලක් දිස් වෙනවා. ඉතින් ඔබට හැකියාවක් තිබෙන්නේ නවලෝක රෝහලත් එක්ක අත්වල බැඳගෙන යම් කිසි ආකාර අවශ්‍යතාවයක් තියෙන නම් ඒ අවශ්‍යතාවය සපුරා ගන්නට අපේ වැඩසටහන සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන්නේ නවලෝක රෝහල. ඒක මතක් කිරීමත් එක්ක අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් මම කියලා කතා කරනවා. උදැසනේ අවසාන මිනිත්තු කීපය අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වැදගත් වූ මාතෘකාවක්. ඔබ දන්නවා අපි සාමාන්‍ය සිකුර සමාවෙන්න සඳ දවසට අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා වර්තමාන සමාජය තුළ කතිගාවතට ලක් කළ යුතු කාලීන කාලෝචිත මාතෘකා තෝරාගෙන කතා බහ කරන්න. ඒකෙදී අපි උත්සාහ කරන්නේ හුඟක් වෙලාවට සමාජයේ බලනින්න අපිව බලනින්න ඔබව යහමගට ගන්නට ඔබට යම්කිසි මාර්ගෝපදේශන කටයුත්තක් සිදු කිරීම. ඉතින් ඒකට අපිත් එක්ක බොහෝ පිරිසක් එකතු වෙනවා. ඒ අතරින් අපි බොහොම අගය කරන පිරිසක් තමයි අපි සම්බන්ධ කරගෙන. මොකද හේතුව එයාගේ අදහස් අපිට ගොඩක් වැදගත් නිසා. අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දරුවා පිළිබඳව කතා කරනකොට දරුවා අපි පාසල් ලෙවල් ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා ක්‍රමවත් අධ්‍යාපනයක් තුලින් ඔහු යහමගට ගන්නට උත්සාහ කරන්නේ මේ සමාජයට වැඩදායි සමාජයට බරක් නොවේ මේ පොළොවට මහා මාතෘ භූමියට බරක් නොවන දරුවෙක් බිහි කරන්න. එතකොට මේ දරුවා පාසල් ගිහිල්ලා යම් කිසි ආකාරයකට වැරදි සමාජ රටාවක් අනුගමනය කරමින් වැරදි ගමනක යනවා නම් මම හිතනවා වැඩිහිටියන් විදිහට දෙමාපියන් විදිහට ඔබේ අවධානය ඒ සඳහා විශේෂ යොමු කළ යුතුයි කියන කාරණාව තමයි මතක් කරන්නේ. දැන් ඒකෙදි වර්තමානයේදී අපි දකිනවා ටිකක් මේ සමහර අවස්ථාවලදී පාසල් දරුවාගේ මේ විනය ටිකක් පිරිහෙන තත්වයක්. මේ විනය පිරිහීමට මොකද්ද හේතුව? මේ පිළිබඳව කතාගෙන අපි ආරාධනා කරා ඇඹිලිපිටිය මඩුවන්වැල ජනපද විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමායි වගේම ඔහු වෘත්තීය මාර්ගෝපදේශකවරයෙක් චමින්ද ජනක බණ්ඩාර විදුහල්පතිතුමන්ට අයිබුවන්. අයිබුවන්. සුබ දැසනක්. හොඳයි. මම හිතනවා ඔබ මේ විදුහල්පතිවරයෙක් විදිහට හොඳ අත්දැකීම් ඇති මේ මාතෘකාව පිළිබඳව කතා කරන එකයි අපි ඔබ කැඳවාගත්තේ විශේෂයෙන් වෘත්තීය මාර්ගෝපදේශනයේ පිළිබඳව හොඳ අසල දැනුමක් තියෙන නිසා මේ මාතෘකාවට හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියලා අපි හිතනවා. මට හිතනවා දැන් මේ පාසල් විනය පිළිබඳව කතා කරනකොට මේ වර්තමානයේ පිළිබඳව කතා කරන එක ටිකක් කල් දාලා අපි ටිකක් අතීතයට යන්න. අතීතයට ගිහිල්ලා බලමු ඒ කාලේ දැන් ඔබේ කාලේ අපේ කාලයට වඩා ඔබේ කාලේ සහ ඔබේ කාලෙන් එහාට ගියාට පස්සේ අපේ වැඩිහිටියන්ගේ කාල සීමාව තුළදී මොන විදිහටද මේ පාසල් තුළ විනය ඒ වගේම පාසලෙන් එහාට ගියාට පස්සේ සමාජය තුළ නිවස තුළ කොයි විදිහටද විනය දරුවාට තිබුණේ වර්තමානයේත් එක්ක කතා කරන්න කලින් මට දෙනවා ඉතිහාසය මතක් කරගත්තොත් හොඳයි. ඔව් මං හිතන්නේ පාසල තුළ මේ විනය කියන කාරණේ ඉතාමත් පුළුල් මාතෘකාවක්. මෙතනින් අපි අතීතයට ගියොත් සාමාන්‍යයෙන් 50 60 දශකයේ වගේ කාලෙ ගත්තාම පාසල් තුල තිබුණ විනය අලිඛිතව කියන්නේ ලිඛිත සටහනක් නැහැ. එතනදි තියෙන්නේ පාසලේ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, දෙමව්පියන් සහ දරුවන් එකතු වෙලා පාසලේ පැවැත්ම සඳහා දරුවාගේ අනාගතය සඳහා හදාගත්ත විනය නීති සම්ප්‍රදායක් තිබුණා. ඒතර මේ විනය නීති සම්ප්‍රදාය ඉතාමත්ම සාර්ථකව දරුවාගේ අනාගතය සඳහා වැදගත් වුණා. ඒ කියන්නේ අද වෙනකොට 60 දශකේ 50 දශකේ ඉගෙනගත්ත විද්වතුන් අතර රටේ නමක් දරාගෙන ඉන්න ඉතාම රුබු පිරිස් බවට පත් වෙලා තියෙනවා. මේ පාසල තුලින්. ඒතර පාසලට විනය ඇයි අවශ්‍ය කියන එක බැලුවොත් එහෙම ඉස්සෙල්ලාම පාසලට වැදගත් වෙන්නේ විනය. අපි ගත්තාම පාසලේ දරුවන්ට සහ ගුරුන්ගේ ආරක්ෂාව සඳහා විනය අවශ්‍යයි. ඒ වගේම දරුවන්ට ඉගෙන ගැනීම සඳහා ඉතාමත්ම හිතකර පාසල තුල පරිසරයක් නිර්මාණය කිරීම සඳහා විනය අවශ්‍යයි. එතන මේ දෙක ගැන කතා කරද්දී ඉතාම සුන්දර විදිහට මම එකයි කිව්වේ අතීතයේ බැලුවාම 50 60 දශකේ තිබුණු මේ தත්ත්වය 70 දශකයේ වෙනකොට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ පාසල තුල විනය ලිඛිතව එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ළමා ප්‍රඥප්තියක් ඊළාට ළමා අයිතිවාසිකම් මේ පිළිබඳව කතා කරලා ලිඛිතව එනකොට මේ විනය ඊට පස්සේ මේ පාසල තුල තිබුණු විනය
තත්ත්වයන් ලෝකයේ විනය ගැටළු බවට පත් වෙනවා. එතනදී වෙන්නේ මොකද්ද? අර තිබුණු තත්ත්වෙ මිදිලා දරුවන්ගේ අයිතිවාසිකම් සහ ඉන් එහාට ගිය තත්ත්වයක් පාසලට හඳුනලා දෙනකොට අර පන්ති කාමරයේ හිටිය ගුරුවරයා ගැන මෙතනදී සැලකිලිමත් වුණා මේ විනය නීති රීති හදද්දී. එතනදී හුඟක් කලාවට ගුරුවරයා අර ගිරියට අහුවෙච්ච පුවක් ගෙඩිය බවට පත් වුණා. ඒක නිසා නැත්නම් අපේ ඉතිහාසෙත් තියෙනනේ පාසල් තුල වේවැල් කෝටු නාරන් සියඹලා ආතු කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා ආතු මේ හැම ඉපල් මගේ දැසට නොපෑ යුතු පමා නොවී මේ අකුලට මෙයින් මතුව කියලා නිකුයි. නමුත් අද වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. නමුත් දැන් අපි ලෝකේ ගත්තට පස්සේ මුළු ලෝකයේම පිළිගත් දෙයක් තමයි මානව අයිතිවාසිකම්. විශේෂයෙන්ම ළමා අයිතිවාසිකම් පිළිබඳව කතා කරනකොට අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. මුළු ලෝකෙම ඒක පිළි අරගෙන තියෙනවා. එතකොට මේක කොහොමද පාසල් පද්ධතියට ඇතුළත් වීම හරහා දරුවගේ විනය සමහර විට ඉතිහාසයට වඩා වර්තමානයේ වෙනස් වුණා කියලා අපි කොහොමද කියන්නේ? ඔව් දැන් වර්තමානයේ වෙනකොට රටේ තත්ත්වය වෙනස්. රටින් රටට මේක වෙනස් වෙනවා. එතකොට ළමයින්ට ලැබෙන අධ්‍යක්ෂීම් වෙනස් වෙනවා. දෙමව්පියන්ගේ පවුල් පරිසර තත්ත්වය වෙනස් වෙනවා. ඊළඟට රටේ සංවර්ධනය ගත්තහම වෙනස් වෙනවා. එතන මේ විදිහට ගත්තාම පස්සේ අද වෙලා තියෙන්නේ මුගක් කලාවට දරුවන් වාණිජකරණයට නැඹුරු වෙලා දරුවන්ට සම්පත් ලැබිලා තියෙනවා. මේව හරහා ළමයින්ගේ චින්තනය ළමයි හිතන පතන විදිය කල්පනා කරන විදිය වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා දරුවන් තුළ අපි දන්නවා මේ පාසල් නිලැඳුම ඇතුළේ ඉන්න දරුවා ගත්තට පස්සේ හුඟක් කලාවට පාසලේ අද විනය ගැටළු බවට පත් වෙලා තියෙන පාසල් ප්‍රේමියෙක් උන. එහෙම නැත්නම් දරුවා පාසලට කියන උපකරණය. දැන් ජංගම දුර කතනයටත් පාසල් තුලට චක්‍රලේඛන හඳුන්වලා දීලා තිනවා. පාසල් තුල මේක සුදුසු නෑ කියලා. එතකොට ඉතින් අපි එතනදී බැලුවාම පස්සේ ඇත්තම අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා අදාළ නොවන දෙයක් පාසලට නොගැනීම කියන එක විනය ගැටලුවක් පැත්තෙන් ගත්තාම පස්සේ සාධාරණයි කියලා මම හිතන්නේ. කියන්නේ දෙමව්පියෝ සමහරලාට අද කාර්යබහුලතාවය නිසා දරුවන්ට දුරකථනයක් අරන් දෙනවා ඇති. මොකද වැඩ ඇරලා යනකොට කොතනද ඉන්නේ කියලා බලාගන්න. නමුත් ඒක හරියට ක්‍රියාත්මක කිරීම සඳහා දරුවා තුළ ශක්තිතාවය නැහැ. ඒ නිසා අපි මමත් පිළිගන්නවා අපේ පැත්තෙන් සහ ගුරුවරයාගේ පැත්තෙන් ලොකු වගකීමක් අපිට තියෙනවා. ළමයා කියන තැනනේ අපි ඉන්නේ හැම වෙලාවෙම. මොකද පාසල් පද්ධතිය තුළ වටිනාම මානව සම්පත දරුවා. ඒතකොට ඊළඟට දරුවාගේ සහ ගුරුවරයාගේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට පාසල් තුල වෙනින් නීති ක්‍රියාත්මක වෙන්න. ඒතොර එතනදී මං හිතනවා දැන් දරුවන් කායිකව මානසිකව සහ චිත්තවේගීව වර්ධනය වෙනවා. අපි සමස්තය දිහා බැලුවාම පස්සේ ඔක්කොම නිලැඳුම ඇතුළේ ඉන්න දරුවෝ වුණාට යෝන්නියට එළබෙනවා, සිතුම් පැතුම් වෙනස් වෙනවා. ඉතින් මෙහෙම එනකොට අපි දරුවා දිහා සහකම්පණයෙන් බලන්න පුළුවන්. ඒ මානසික තත්ත්වය තියෙනවා මං හිතන්නේ පාසල් වල විනය ගැටළු අවම වෙනවා. මොකද ලංකාවේ සමස්ත පාසල් පද්ධතිය ගත්තාම තාමත්ම විශිෂ්ට පාසල් තියෙනවා. කියන්නේ හොඳ විදුහල්පතිවරයෙක් යටතේ හොඳ ගුරු මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වෙන පාසල් විනය ගැටළු ආවම වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට එතෙන්ට යන්න පුළුවන්. අපි සමහරවිට සිදුවන එක සිදුවීමක් දෙකක් මතු කරලා පෙන්වීම තුළ තමයි මේ රටේ මේ තත්ත්වය තියෙන්නේ. අන්න එතනදී පොඩ්ඩක් මේ වැදගත් තැනකට අපි ආවේ දැන්. සමහර අවස්ථාවලදී පූර්වාදර්ශී චරිත බිහි වෙනවා. පරමාදර්ශී චරිත බවට පත් කරගෙන ඒ අය අනුගමනය කරන උත්සාහ කරන පාසල් දරුවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පාසලේ ශිෂ්‍යයන් දෙදෙනෙක් අතර යම්කිසි ගැටුමක් ඇති වුණොත් එහෙම ඒක සාමාන්‍ය දෙයක් බවට පත් කරනවා. දැන් ඒ කාලේ අපිත් උමයි. සරලම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මේ මෑතක අවසාන වෙච්ච Big Match. ඒ Big Matches වලදී දැන් හුඟක් වෙලාවට පාසල් අතර ඝට්ටනයක් වුණාට පස්සේ සමහර වැඩිහිටියන් ප්‍රකාශ කරන ඕක මොකද්ද? ඉතින් ඕක අපිත් ඒ කාලේ ඔහොම කරගත්තනේ. ඉතින් ඕක මොකද්ද තියෙන වරද ඕකේ? දැන් මේ විදිහට පරමාදර්ශී චරිතයන් බවට පත් වුණාට පස්සේ කොහොමද මේ විනය නිවැරදි කරන්නේ? මේක ඇත්තටම වරදක්. පාසල් අතර ගුටි හොමාරු කරගන්න එක නෙවෙයි වෙන්න ඕනේ. අධ්‍යාපනය ලැබලා ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ගයේ නිරණ එක. දැන් කොහොමද මේක ඔබතුමා දකින්න ඔබතුමාගේ අදහසින්? ඔව් මම හිතන්නේ දරුවන්ට අනවශ්‍ය වීරත්වයක් අපි පෙන්වන්න හොඳ නැහැ. මොකද දරුවාට කියන්න ඕනේ පාසල් කාලේ තියෙන වටිනාකම. තොර පාසල් කාලෙන් ඉක්ම ගියාට පස්සේ අහපෝ ඔය පාසල් කාලේ දරුවන්ට එන්නේ නැති බව. ඊළඟට ඒ කාලය තුල දරුවන්ගේ අධ්‍යාපනය ලබා ගැනීම තුල දරුවාගේ අනාගතය වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට දරුවන්ට දැන් මිතුරු පාසල් වෙනකොට හතුරු පාසල් ලැබෙනවා. ඊළඟට මිතුරු පන්ති කාමරයකට හතුරු පන්ති කාමරයක් ලැබෙනවා. ඒක නිසා අපි උත්සාහ කරන්නේ හැම වෙලාවෙම දරුවාගේ සිතඟියාවන් කොයි විදිහටද මතුවෙන්නේ? මේ මතුවෙන සිතඟියාවන් වලට පාසල තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ප්‍රබලතාවයන් හරි පැත්තට යොමු වෙන විදිහ වැඩපිළිවෙල. දැන් උදාහරණයක් විදිහට මට මතකයි අපූර්ව පොතක් තියෙනවා මේ ලියවිච්චේ පොතක තියෙනවා මේ එක තැනක දරුවෙක් කරන නිර්මාණයක්. එයා ලියන්නේ ගුරුවරයෙක් විවේචනය වෙන විදිහට. බඳ නටවන අයුරු හැඩයි, පුන් පියුරු යුවල නටයි, වැළඳ ගන්නට මහට සිතේ, ඉගෙන ගන්න සිතක් නැතේ. නමුත් මේක ලියපු ගමන් හැබැයි පාසලේ විදුහල්පතිවරයාට මේ පණිවිඩය ගිහම ගුරුවරයාගෙන් කිව්වා මට පන්ති කාමරය උගන්වන්න බෑ මේ විදිහට දරබ්බර ළමෙක් මෙහෙම ලියලා තිනව ගමන් ගුරුවරයා විදුහල්පතිවරයා තාම අපූර්ව තීරණයක් ගත්තා. මොකද්ද? මේ ළමයාට ලිවීමේ හැකියාව තියෙනවා.
ඒකෙන් සහ දරුවට කතා කරලා කිව්වා දැන් ටීචර් සංසුම් වෙන්න මේක මම විසඳලා දෙන්න කියලා තාම සූක්ෂම විදියට දරුවට කතා කරලා කිව්වා මෙහෙම ඔයාගේ මේ නිර්මාණශීලී හැකියාව පුතේ මතු කරගන්න ඕන කෙනෙක් විවේචනය කරන්න යන්න කලින් ඔයා මේ පැත්ත ඔයාගේ හොඳයි ලිවීමේ හැකියාව හොඳයි නමුත් අපි පිට උගන්වන ගුරුවරයාගේ වටිනාකම ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න දවස ගුරුවරේ අපි හැමෝටම මතකයින අතීතයට ගිහිල්ලා බැලුවොත් අපේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තියෙන කොහේරි තැනක ගුරුවරෙක් මතකේ රැඳෙන ඒක නිසා පාසල තුල ඒ ගුරුවරයා එදා විදුහල්පතිවරයා අර දරුවා විතාම අපූර්ව නිර්මාණකරුවෙක් බවට පත් කරා. එතෙන්දී දරුවාට ලබා දුන්නු ඒ මාර්ගෝපදේශය මම හිතන්නේ දරුවා වෙනස් වුණා. ඒක නිසා මම විශ්වාස කරනවා සෑම පාසලකම දරුවාව හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන සහකම්පණයන් සහිත ගුරු මණ්ඩලයක් අනිවාර්යයෙන්ම බිහි වෙන්නට ඕන. මම හිතනවා ගොඩක් වැදගත් කතාවක් ඔබතුමා ඒ සඳහන් කළේ දැන් අපේ ජීවිතයේ යම් කිසි ආකාරයක හැරෝම් ලක්ෂයක් පාසල තුල මතුවෙන්න ඉඩ තියෙනවා දැන් මේ කතා කරන මට වුණත් සමහර විට මගේ ජීවිතයේ පාසල් ජීවිතයේ තුල යම් කිසි හැරෝම් ලක්ෂයක් නිසා මම මේ ශේෂ්ඨයට අවිලා අද මේ වෙනකොට ඔබ ඉදිරි කතා කරනවා වෙන්නට පුළුවන් ඒ ගුරුවරුන් ඒකට මැදිහත් වෙනවා ගුරුවරුන් අපිට මේ මාර්ගය කියා දෙනවා එතකොට මේ මාර්ගය කියා දෙනකොට ඔබතුමාගෙන් මතු කරලා ගන්න ඕන කාරණාව තමයි ගුරුවරයාගේ භූමිකාව මොකද්ද දැන් සමහර අවස්ථාවලදී පුංචි වරදක් කරලා ශිෂ්‍යෙක් අහුනොත් එම ඔහුට හැමෝම ඉදිරියේ ඔහුව පීඩනයට ලක් කරන එකද වෙන්න ඕනේ එහෙම නැත්නම් අර ඔබතුමා සඳහන් කරපු විදුහල්පතිවරයා ගත්ත ක්‍රියාමාර්ගය අනුව ගිහිල්ලා දරුවා නිසි මාර්ගයට යොමු කරන එකද වෙන්න ඕනේ ඔව් දැන් මේකෙදි විශාල වශයෙන්ම තියෙන ප්‍රධාන දේ තමයි ගුරුවරයා පරමාදර්ශී වෙන්න ඕනේ ඒ වගේම පාසලේ විදුහල්පතිවරයා පරමාදර්ශී වෙන්න මොකද අපි කියන්නේ අවවාදයට වඩා ආදර්ශයේ උතුම් කියලා එතකොට මේක නොමිලේ දෙන්න පුළුවන් දෙයක් නෑ. ඒ කියන්නේ අපේ හැසිරීම අපේ චර්යාව තව කෙනෙකුට ආදර්ශයක් වෙන විදිහට දෙන්නේ කිසිම වියදමක් යන්නේ නෑ. ඉතින් මේ පැත්තෙන් ගත්තට පස්සේ හැම වෙලාවෙම දරුවෝ අපි අනුකරණය කරනවා. අපි යන විදිහට යනවා, කතා කරන විදිහට කතා කරනවා. ඉතින් ඒක නිසා එතනදී මම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම කැප වෙන ගුරු පිරිසක්. මොකද වෘත්තීය භාවය කියනක ගුරුවරුන්ගේ ගත්තට පස්සේ ඒක උදේ 7:30 1:30 නෙමෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. මොකද ඒක දැන් මට මතකයි මගේ හිටපු විශ්‍රාමලත් අධ්‍යක්ෂකවරයෙක් කියනවා එතුමාගේ පාසල් කාලේ මුණ ගැහිච්ච ගුරුතුමියක් මේරි ගුරුතුමිය කියලා. එතකොට මේරි ගුරුතුමිය කියලා කියන්නේ ඒක ග්‍රාමීය පාසලක ඉතාම දඩබ්බර ළමයි. මොකද ඇඳුමවත් නිලැඳුමවත් හරියට පිළිවෙලට අඳින්නේ නැති යුගයක. මේරි ගුරුතුමිය ඉස්කෝලේ ආවට පස්සේ එතුමිය පන්ති කාමරේට ඇවිල්ලා තියෙන්නේ දරුවන්ට බොහොම විනෝදකාමී ඉහිලියක් එන විදිහට. එතකොට ඒ ඇවිල්ලා යාට එක වසරද 11 වසරද 12 13 වසරද කියනක පිළිවෙල ප්‍රශ්නයක් තිබුණා නේ. හැම දරුවෙකුටම කතා කරලා තිබුණේ දුවේ පුතේ කියලා. ඒ වගේම මේ නාගරික ප්‍රදේශයක ඉඳලා ගිය ගුරුතුමියා මෙයාගේ බෑග් එකේ තිබිලා තියෙනවා පුයර ටින් එකක්. අපි පුයර කියලා කියන්නේ මේ පවුඩර් ටින් එකක් තිබිලා තියෙනවා. ඉතින් එයා හඳුනගෙන තියෙන පාසලට එනකොටම සමහර ළමයි දත් මැදලා ඉන්නේ නැහැ. උදේට සමහර ළමයි ආවහම පන්ති කාමරේ රැඳෙන්නේ නැහැ. සහ ගුරුතුමිය කරලා තියෙන පාසල අසල තියෙන ළිඳ ළඟට ගිහිල්ලා අඟුරු කෑල්ලක් ගලක උල්ලා ඒ ටික ඇඟිල්ලෙන් අරන් දත් ටික මදිනවා. මැදලා දරුවා මූණ සෝදලා පවුඩර් ටික දැම්මට පස්සේ මේ නුහුරු දෙයක් ළමයිට හම්බුණානේ. ඒ නිසා ගුරුතුමීවට ආත්‍යල් බැඳගන්න. ඒ හරහා තමයි මෙයා මව්වත්තෙන් ඒ වගේම දරුවන්ට සහෝදරත්වයෙන් ඉහිලියක් විදිහට දරුවන්ට ලං වෙනවා. ඒක නිසා එයා කියනවා මම මගේ කොට්ටාස අධ්‍යක්ෂකවරයා කිව්වේ මට මාව වෙනස් කරේ. මොකද මම දඩබ්බර කෙනෙක්, ගෙදර රණ්ඩු කරන කෙනෙක්. මොකද අපි දන්නවා දැන් ගෙදර ගත්තට පස්සේ අම්මලාට එක දරුවෙක් පාලනය කරගන්න බෑ සමහරවිට. ඔහුම ආවේගශීලියෝ ගෙවල් වල හැසිරෙනවා. ඉතින් ඒ වගේ 40ක් 50ක් පන්ති කාමරයට ආව තැන හිතන්න අපූර්ව තත්යක් මතුවෙනවනේ. ඉතින් එතනදී ගුරුවරයා විශිෂ්ට භූමිකාවක ඉන්නවා. ඉතින් මම කියන්නේ මට කියන්න බෑ සමස්තයක් අද එකයි කිය එක විදිහයි කියලා. නමුත් විශිෂ්ට විදුහල්පතිවරු ඉන්නවා, විශිෂ්ට ගුරුවරු ඉන්නවා. ඒ අය හරහා ජීවිත වෙනස් වෙන දරුවෝ අතිවිශාල පිරිසක් ඉන්නවා. ඒක නිසා අපි එතෙන්ටයි යන්න ඕනේ කියලා මම විශ්වාස කරා. දැන් ඒත් එක්කම මතක් කරගන්න ඕන කාරණාව තමයි දැන් මෑත ඉතිහාසයේ දිහා බැලුවොත් එහෙම ඔය Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි නිසා දිවිහානි කරගත්ත බොහෝ පිරිසක් හිටියා. උදාහරණයක් විතර මේ මෑතකදී එක ශිෂ්‍යාවක් තමගේ ජීවිතය හානි කරගත්ත පාසලේ විදුහල්පතිවරයා උරණ වෙලා යම්කිසි ආකාරයට උපදේශක් දුන්නයි කියලා. දැන් විදුහල්පතිවරයා හෝ පාසලේ ගුරුවරයෙක් හෝ යම්කිසි දරුවෙක්ගේ වරදක් දැක්කට පස්සේ ඒ වරද නිවැරදි කරන්නට අනුගමනය කරන ක්‍රමවේදය කොයි විදිහටද වෙන්නේ? දැන් අපි ගත්තොත් එහෙම තරවටු කරලා හැමෝම ඉස්සරහා සමහර විට උදෑසන රැස්වීමේ ඉදිරියට ගෙනල්ලා අරගෙන වරද සම්පූර්ණින් මොකද්ද කියලා දැන් මෙවැනි ආකාරයට යම්කිසි වරදක් කරාට පස්සේ දරුවාට වරද පෙන්වා දීම හෝ වරදට දඬුවම් දීම හෝ හැමෝම ඉදිරියේ ප්‍රසිද්ධියේ කරන එක තුල දරුවාගේ ආත්ම ගෞරවයට යම්කිසි හානියක් වෙන්නේ නැද්ද? අනිවාර්යෙන්ම ඒක මම දැඩි ලෙසම මම නම් ඒ තත්ත්වය හෙලා දකිනවා. මොකද දරුවෙක් කියන්නේ පුහුදුන් මනසක් තියෙන අපූර්ව චරිතයක්. ඉතින් එයාට හැම වෙලාවෙම අපි යාගේ ගෞරවය
දරුවාගේ දරු නිසානේ අපි මේ වෘත්තිය රැඳිලා ඉන්නේ. ඒ නිසා හැම වෙලාවෙම දරුවාගේ ගෞරවය, තත්ත්වය ආරක්ෂා වෙන විදිය වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවානේ. මෙතනදී විශේෂයෙන්ම 2005-17 කියලා චක්‍රලේඛනයක් හඳුන්වලා දීලා තියෙනවා පාසල තුල විනය පවත්වාගෙන යෑම කියලා. හැබැයි ඉතින් මේ චක්‍රලේඛනය තුල හැමතැනම තියෙන දරුවාගේ අභිමානී සුරකින් ඉදිරියට කටයුතු කරන්න. නමුත් පරිසරයෙන් පරිසරයට, ගමෙන් ගමට, නගරෙන් නගරයට මේ තත්ත්වය වෙනස් වෙනවා. ඒක නිසා පාසල් තුල දරුවන්ගේ ප්‍රතිභාවයන් එක්ක මතුවෙන යම් යම් තත්ත්වයන් මෙන්න මේකයි කියලා කොටුවකට සීමා කරලා අපිට පෙන්වන්න බෑ රාමුවකට දාලා මෙන්න මෙතෙන්දි මේ වගේ තීරණයක් ගන්න ඕන කියලා. හැබැයි මම විශ්වාස කරන හැම වෙලාවෙම පාසලේ විදුහල්පතිවරයා, පාසලේ විනය නීති රකින්න විනය මණ්ඩලය, එයාගේම පන්ති කාමර ගුරුවරයා. තාම සුවිශේෂී කාර්යභාරයක් තියෙනවා දරුවෙක්ගේ තත්ත්වයට හඳුනාගෙන ඒ දරුවාට කරන යම් කිසි පාසල් නොගලවන ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් ගන්න තීරණය තාම සුවිශේෂී විදිහට. හැබැයි දරුවොත් අද බොහෝ දේවල් වලට පෙළඹෙන්නේ. අද උදාහරණයක් විදිහට ගත්තොත් මලගෙදරක රෑකට හදිස්සියකට කොඩියක් ගැට ගහගන්න කෙනෙක් දරුවෙක් නෑ. අද ෆෝන් එක අතේ තියාගෙන බලාගෙන එහාට යවන මෙහාට යවන තමයි කරන්නේ. ඉතින් නමුත් එතන තියෙනවා දරුවෝ යම් තැනකට සීමා වෙලාද දියුණු තාක්ෂණයක් තියෙන. නමුත් අතීතෙ එහෙම නෑ. දරුවන්ට පාසලේ හවස වැඩ තිබුණා. එතකොට ඒ වගේම දරුවෝ එකතු වෙලා ගෙවල් වල යම් යම් තත්ත්වයන් වලදී වැඩ කරා. එතෙන්දි දරුවන් තුළ නිර්මාණ තත්ත්වයන් මතුවුණා. ඒ වගේම පාසලේ විශේෂයෙන්ම අද වෙනකොට මේ සෞන්දර්ය විෂය, චිත්‍ර නැටුම් සංගීත හා නාට්‍ය හා රංග කලාව කියන මේ විෂයන් දරුවන් අත තෝරාගත් විෂයන් විදිහට හදාරන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම පාසල තුළ දැන් අධ්‍යාපන ක්‍රියාවලිය වැරද්දක් නැහැ. අධ්‍යාපන ක්‍රියාවලිය තාම උසස් මට්ටමට හඳුන්වලා දීලා තියෙනවා දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සහ විෂය නිර්දේශ සියල්ල. ඒතකොට මේක ප්‍රායෝගික ක්‍රියාත්මක කරගෙන යෑමේදී අද මම දකින චූටි ගැටලුවක් තියෙනවා. ඒක රටක් විදිහට ගත්තාම ඉස්සරහද මොකද මානව සම්පතන රටේ අනාගතය. ඒක බිහි කරන තැන පාසල වුණාට පස්සේ එතන ඉතාමත්ම අපූරු නිර්මාණශීලී සුන්දරත්වයෙන් පිරුණු දරුවන් පිරිසක් සමාජගත වෙන්න ඕන. ඉතින් අන්නේ තැනට යද්දී මං හිතනවා මේ මං ඉස්සෙල්ලා කිව්ව චිත්‍ර නැටුම් සංගීතය සහ නාට්‍ය හරං කලාව කියන විෂයන් විශේෂයෙන්ම දරුවන්ට මනවින් හදාරන්න පහසුකම් තියෙනවා. ඉඩකඩ තියෙනවා. අද ළමයි බොහොම යාන්ත්‍රීකරණය වෙලා තියෙන්නේ. උපකාරක පන්ති හරහා දරුවාට විවේකීන. ඒ නිසාම දරුවෝ තුළ පොතපත කියීම අඩු වෙලා තිනවා. අපි කියමනට කියන්නේ කියවන්න ඕන නැත්තු. එහෙම නැත්තම් කියවීම නිසා සම්පූර්ණ කරයි. දැනුම තියෙන කෙනාගේ තමයි උගත්කම පේන්නේ. ඉතින් ඒ වගේ ගත්තාම පස්සේ ඒවට අද ඉඩකඩමදීලා තිනවා. ඉතින් ඒක නිසා ඒ தත්ත්වේ රටේ නිර්මාණය කරගන්නට ඕනේ. එතෙන්ට යන්නට ඕනේ. ඒක නිසා එහෙම ගියොත් දරුවෝ නිර්මාණශීලී වෙනකොට දරුවන් තුළ තියෙන සමහර වෙලාවට දරුවෝම අවබෝධ කරගෙන නොගැලපෙන දේවල් ගැලපෙන දේවල් බවට පත් කරයි. ඊළඟට පාසලේ වැසිකිළියට ගියාම දින කුරුටු ගීත ටික දැක්කහම ඒව තුළ තියෙන දරුවාගේ චරිතේ නම් අපිට පුළුවන් එතන ඉතාමම පිරිසිදු කරලා තියලා පාසලේ කළමනාකාරීත්වයට පුළුවන් වැසිකිළි තාම ප්‍රියමනාප දැන බවට පත් කළා. එතන අඳින චිත්‍රය වෙනුවට ගැලපෙන චිත්‍රයක් අපිට පුළුවන් අඳින්න. දැන් ගත්තොත් එහෙම පාසලේ තියෙන දරුවෝ ඉගෙන ගන්නවා මේ ශරීරයේ අපේ අවයව පද්ධතිය පිළිබඳව. ඒතකොට මේ පද්ධතිය අපිට පුළුවන් වැසිකිළි ඇත්තටම ඇඳලා තියන්න. හොඳයි. මම හිතනවා මේ බොහොම වැදගත්ම තැනක අපි ඉන්නේ. නමුත් අපිට ලැබිලා තියෙන කාලය අවසාන නිසා අපිට මේ කතාව අවසන් කරන්න සිද්ධ වෙනවා. නමුත් අපිට පොරොන්දු වෙනවා මේ වැදගත් මාතෘකාව වැදගත් ආකාරයේ විදිහටම තියාගෙන ඉදිරි සතියකත් අපි මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නිරන්තරයෙන් හිරු ටීවී විඳින උදෑසන සමගින් අත්තර බඳ ගන්න ඔබට හැකියාවක් ලැබෙන ඉදිරියේදීත් අපිත් එක්ක එකතු වුනොත් මේ කතාබහට එකතු වෙන්නට ඔබ දුන්න බොහොම ස්තුතියි. ආයුබෝවන්. ලැබිච්ච කෙටි වෙලාව තුළ වුණත් බොහොම වැදගත් මාතෘකාව කතා බහ කරා, වැදගත් කරුණු කාරණා කතා කරා. ඉතින් අපිට අද සමුගින යන්න සිද්ධ වෙනවා. නමුත් අපිට ආරාධනා කරනවා රංජිත් සිට හිරු ටීවී සමගින් අපි හෙටත් එන උදෑසන 8:30ට ඒ ආරාධනාවත් එක්ක මින්දනේ උදෑසන අවසන් වුණාට හිරු ටීවී තුල ඔබට බොහෝ දේවල් තියෙනවා තවත් අපි ගිහිල්ලා එන්න. ජය වේවා. Thank you.
මතකයි මා නැලවුවා